හරි, අයිබෝන් හිනම් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. හොඳයි. එතකොට අයිබෝන් දැන් අපි දැන් එතකොට අයිබෝන් සර්. හෝම්වර්ක් නැකරපු අය හෝම්වර්ක් කරලා දාන දැන් මම ඔයගොල්ලෝගේ නම් ලකුණු කරගෙන තියෙන්නේ. ඒ වගේම කවි පාඩම් නොදුන්න අය ඉන්නවා. කවි පාඩම් තාම සූදානම් නැති අය ඉන්නවා. ඒ අය මෙහෙමයි, දැන් ඔයගොල්ලෝ මේවා පාඩම් දෙන්නේ නැත්තම් ඔයා විභාගෙදි බලාපොරොත්තු ඉලක්කයට යන්න බෑ. ඒක ඉස්සෙල්ලා කියලා ඉන්න ඕනේ. මතක තියාගන්න, ඔයා මම මේ කියන වැඩ ටික මේ විදිහට කරගෙන යන්න බැරි නම් හරි ජෙනලි මම දැක්ක පුතා සම්බන්ධුනේ කියලා කියනවා. මේ එනිසා මතක තියාගන්න, අලුත් දෙපාර්තමේන්තු සම්බන්ධිත වීඩියෝස් ටික මගෙන් ඉල්ල ගන්න. අරගෙන වීඩියෝ මගෙන් තන පාඩම් දෙකක්, ඒ කියන්නේ තවත් දෙක තුනක් විතර කරලා අවම වශයෙන් පළවෙනි දවස් එකවත් බලන්න. එතකොට පළවෙනි දවස් එක බැලුවොත් ඔයාට තේරෙනවා අපි වැටික් කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ඉල්ල ගන්න පළවෙනි ඔමහිම ගැටලුවක් නම් අහන්න. එනිසා අවම වශයෙන් අලුතෙන් පන්දර සම්බන්ධ වෙන අය ලස්සිනී එක එක වැඩ කැලි දාන පන්තිය තුල. හරිද? මේ අවම වශයෙන් පළවෙනි දවසේ අපි කතා කරපු පාඩමවත්, ඒ කියන්නේ එදා දවසේ පාඩම විතර නෙවෙයි කතා කරන්නේ, පන්තිය වැඩ කරන විදිය කතා කරලා තියෙනවා. ඒ වැඩ කරපු විදියවත් අවම වශයෙන් පන්ති රද සම්බන්ධෙච්ච අය, මේ ගියසිතිය සම්බන්ධෙච්ච අය, අපිත් එක්ක සම්බන්ධ නොවිලා ඉඳපු අය, හතවසින් ඉඳපු අය මේක දන්නව වැඩි. ඒකට කියන දෙයක් නැහැ. අලුතින් මට අවසරෙත් එක සම්බන්ධෙච්ච අයට අපි කොහොමද වැඩ කරන්න කියන එක සම්බන්ධයෙන් සහ පාඩම ගැන අපි කතා කරා. ඒ නිසා හරි මේ මිනුරි පන්ති කරලා දෙන්න කවිය. එතකොට ඒක නිසා ඒ පළවෙනි දවසේ වීඩියෝ එකවත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න. ඒකේ තියෙන අපි කොහොමද පන්ති වැඩ කරන්න කියලා. ඇත්තටම මේක මම කියලා තියෙනවා සමහර පන්තිවලදී, අපි දේශන පවත්වන පන්තියක් නෙවෙයි. මම පුතා පිසිකලලව දේශන පවත්වන පන්තියක් නෙවෙයි මම කරන්නේ. මම කරන්නේ ප්‍රැක්ටිකලි කොහොමද මේ වැඩේ ළමයින්ට සාකච්ඡා කරගන්න, ප්‍රැක්ටිකලි කොහොමද මේ වැඩේ ළමයින්ට දෙන්නේ, ළමයින්ගෙන් මේ වැඩේ හරිද කියලා බලන්නේ කොහොමද කියන ඒවා සම්බන්ධයෙන් තමයි මම අවධානය කරන්නේ. ඒක නිසා අපි ඔගොල්ලෝ පේනවා ඇති නේද, මම මේ ඉන්න අපේ දරුවෝ කවුරුත් එක්කෙනෙක්වත් මගේ හැරලා යන උත්සාහ කරන්නේ. හැම කෙනෙකුටම මේ අද කතා කරන දේ, එදා කතා කරන දේ සම්පූර්ණයෙන් කොහොම හරි ඔගොල්ලන්ට මේ ටික දෙන්න තමයි මගේ උත්සාහය. ඒ නිසා තමයි අමාරුණත් නම් ටික ලියාගෙන හෝම්වර්ක් ටික දුන්නද කියලා බලලා. දැන් සාමාන්‍ය අපි පන්තිය පැය එකමාරක් කරන පන්තිය අපි කලින් පටන් ගන්නවා. කලින් පටන් ගෙන ඊළඟ 15 වෙනිදා පහ ඉස්සරහට කලින් පටන් ගෙන අද මිනිත්තු 10කට කලින් පටන් ගත්තේ. ඔගොල්ලෝ කවි ටික අරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝගේ පොත් ටික වැඩ ටික කරලාද කියලා බලලා යාදි දේවල් කරා. දැන් මම මට ඉවපු දෙහිකින් මම අද දවසේ වැඩ පොඩක් බැලුවොත් දෙවෙනි පාඩමේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කිව්වනේ මම. දැන් ඒ ලියපු ඒවා හරියට අවබෝධ කරගෙන නෙමෙයි උත්තර ලියලා තියෙන්නේ. හරිය උත්තර ලියලා නැහැ. මට ඒක කොහොමයි මම කියන්නේ. හරිද? සමහර ඒවා 100ක් හරි, සමහර ප්‍රශ්න වලට උත්තර 100ක් නිවැරදි නැහැ. මම කියපු විදිහට කරලා නැහැ. ඒක නිසා පළවෙනි පාඩ දෙවෙනි පාඩමේ අවබෝධයේ ප්‍රශ්න ටික ගත්තොත් අපි දෙවෙනි පාඩමේ අවබෝධයේ ප්‍රශ්න ටික ගත්තොත් අවබෝධයේ ප්‍රශ්න ටික අපි අහලා තියෙන ක්‍රම ඉදිරියට අදාළව උත්තර ටික දීලා තිබ්බේ නැහැ ගොඩක් වෙලාවට. දැන් ওই පළවෙනි ප්‍රශ්නේ එකේ දෙවෙනි පාඩමේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් අබිඳනාත් තාගුරු මහතාට සාහිත්‍ය සම්මානය හිමි වුණේ කෘතියක මතද කියන එක ලියලා තියෙන ගොඩක් අය. ලාබාලවේදී කියව ඌයේ කිනම් කාලයකින්ගේ පොත් කියලා කද්ද කියලා අහුවෙකට උත්තර ලියේ සමහර වෙරදි. මම කිව්වා ඔයා පාසලේ නම් දෙකයි ඔකට ලියන්න නැත්තේ. නමුත් ඔයා මගේ සිංහල පන්තියේ 4 දෙනෙක් නම් ලියන්න ඕන. කවුද 4 දෙනා මේ ලසිනි? කවුද සිතාර? ෂේක්ස්පියර්, කාලිදාස, ජයදේව, වාල්මීකි. ඔව් මේ 4 දෙනෙක් ඉන්නෝ. ඒක දෙන්නෙක් හැංගිලා ඉන්නේ, දෙන්නගේ නම් දෙක දක්වල නැහැ. ඔයා දෙකක් ලිව්වත් ඇති. මං කියන්නේ දෙකක්වත් ලියලා නැහැ. පොතේ තියෙන දෙකට ලියන්න බැරි උදේ. ඒක ලියලා නැහැ. මට යෝපු අයට මම මේ කියන්නේ මගේ පොතේ වල දුන්න. දැන් මට ඔයගොල්ලෝ පොත එව්වොත් මම ඔයගොල්ලන්ගේ පොත් ටික දැන්ට බලන්න විදියක් නැහැ. මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් කාර්යබහුලතාවයක් නිසා. නමුත් තව සති දෙක තුනකින් පස්සේ මම ඔයගොල්ලෝගේ අභ්‍යාස එකින් එක බලනවා. මේ අභ්‍යාස වලට තව රචනා ටික බලන්න ඕනේ අනිවාර්යෙන්. ඔය දන්නවනේ. එතකොට රචනා ටික අපි ගෙනගෙන බලනකොට මේ අඩුපාඩු තියෙන්න බෑ පොත්වල. ඒ නිසා මේ කිව්වහම එක බලන්න. දැන් අරකේ දෙකක්වත් අවුල යන උනොත් එකක් ලිව්වේ කියලා කියන්නේ ප්‍රශ්නයක්. එහෙම කරන්න බෑ. වැඩේ කියන විදිහට කෙරෙන්න ඕන. එහෙම තමයි අපිට වැඩ ටික කරගෙන යන්න වෙන්නේ. නැත්තම් අපි නිකන් බාගෙට වැඩ කරා වගේ වෙනවා. පොඩක් මතක තියාගන්න ඕන කාරණාව. හරිද? හරි. එතකොට හෝම්වර්ක් හරි. එතකොට අභ්‍යාස ටික හරි. අපි යමු ඉක්මන් කරලා පාඩමට. අද දවසේ අපි මොනවද සාකච්ඡා කරනවා කියලා කියමුද? අපි අවසන් කරේ මොනවයිද? ටියුට් එකේ මොකක් දුන්නේ? අභ්‍යාස දුන්න සර්.
රචනා පොත හරිද ඔයගොල්ලෝ රචනා වැඩ ටික මට විනාඩියක් දෙන්න පුතේ හරි එතකොට අපි පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ සාහිත්‍ය කොටස සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා අපි. ඒ වගේම අපි ගිය සතියේ මම ඔයගොල්ලන්ට කිව්වා අර නිබන්ධනයේ තියෙන අර ප්‍රස්තාවිල් වර්ග කිරීමට අදාළ කොටස කරන්න කියලා. ඒක මම හිතන්නේ කරලා ඇති කියලා මම හිතනවා. අපි යමු නිබන්ධනයේ පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ ඉතුරු ටිකක් පොඩ්ඩක් බලන්න. සර් ඔබදේ පහපිටිය අභ්‍යාස දුන්න ටියුට් එකේ හත්වෙනි පිටුවේ දුන්න සර් එක දැන් බලන්න පුළුවන් හරි නිබන්ධනයේ මෙන්න මේ ටික සම්පූර්ණ කරන්න කියලා කිව්ව ඔයාට බලන්න පස්වෙනි පිටුවේ මෙන්න මේ ටික සම්පූර්ණ කරන්න කියලා කිව්වා මේ ටික ඊළඟට මේ ටික එහෙම සම්පූර්ණ කරා නේද එදා නැසෝ කරේ නැ මේ ටික කරේ නැද්ද නැසෝ නැසෝ පස්සෙනි පිටුවේ සකරේ අපහාය දෙන්න ටිකනේ හරි 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 මම ඔයාලට පොඩි විනාඩි දෙක තුනක් දෙන්නම් පහක් දෙන්නම්කෝ මේනි මේ ටික උත්සාහ කරන සම්පූර්ණ කරන්නට ගල් මෙන්න මේ ටික සම්පූර්ණ කරන උත්සාහ කරන්න නිබන්ධනේ නැති අයත් ඇති කියලා හිතුන නිබන්ධනේ නැති අය ඉන්නෝ නේද නිබන්ධනේ නැති නිබන්ධනේ WhatsApp එකට දාතේ හිවුනම් මට මම අපේ සිංහල වැඩපිටුවට දාන්නම් එකකින් බලා ගන්න අවශ්‍යය. හරි මේ ටික ටක් ගාලා ඔය නිබන්ධනේ තියෙන මේ ටික සම්පූර්ණ කරන්න. අනිත් ඒවා පොඩ්ඩක් බලා ගන්න. වැඩි වෙලාවක් දෙන්නේ තාම අඩු කාලයක් දෙන්නේ.
හරි ඉක්මන් කරන්න. ලියල ඉවරයි ඔහොම ටක් ගාලා පෙන්නන්න බලන්න. ඉබද්දනේ පෙන්නන්න බලන්න ලියල ඉවරයි බලා ගන්න. කැම් ඕෆ් කරපයි කැම් ඔන් කරන්න බලන්න. ඔබදේ දන්නේව විතරයි ලිව්වේ. ආ දන්නේ හරි හරි ඒක තමයි. ඕ දන්නේ අනිවාර්ය. පෙන්නන්න නිබන්ධනේ දැන්ට ලියලා රන්සන ලියල ඉවරද ඔයා? ලියල ඉවරයි පෙන්නන්න හොඳේ. ඒ කියන්නේ දන්නේ නැතිව ඉතුරු ඒ කමක් නෑ. ඉවරයි. ආ අබිනිදු හරි ටක් ගාලා වචන ටිකක් ලියාගෙන ලියාගෙන යන තියෙන්නේ සිතාරා හරි සිතාරා ලස්සිනි හරි අබිනිදු හරි නිම්ෂි හරි
ශෂාන් හරි, ලස්සිනි හරි, පුතේ සමිධි හරි, වෝෂධි හරි, සේ සඳි හරි, හරි හරි පුතේ හරි, රන් රසිඳු, රසිඳු හරි, රසිඳු හරි, හර්ෂාන් ලියලි වරණ නිසා අපි ගොඩක් අපි යමු ඉක්මනට උත්තර ටික ටික බං කරලා අඩුපාඩු තිබිනායි සටහන් කරගන්න. සටහන් කරනකොට ඔයගොල්ලෝ වෙන වර්ණ පෑනක් පාවිච්චි කරන්න, ලියපු උත්තර ලිපියක් ගන්න ඉපාලකට. මේ කරන්නේ අපිම දැනගන්න අපි අඩුපාඩු මොකක්ද කියලා. ඊළඟ වතාවේ වැළුවම නිබන්ධනේ, ආයෙ නිබන්ධනේ බලනකොට ඔයාගේ හැය යන්නට උනා, මෙන්න මේක මගේ වැරදි වෙලා තියෙනවා, මෙන්න මේක මම දන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න මට ඔයාගේ පොත බලන්න තිබුණා. අර ඒ නිසා අපි වෙන උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඔයා මේකේ වර්ධින උත්තරත්, හරි දාන්න එපා හොඳේ, වර්ධින උත්තරත් ලියාගන්න බැරි වෙච්ච ඒවත් ඔයා කරන්න ඕන වෙන වර්ණ පෑනකින් සටහන් කරගන්න එක, සටහන් කරගන්න එක. ඒක තමයි කළ යුත්තේ. හරි දාන එක නම් ඉදර වැඩි හිටි කරනවා. හොඳයි, අපි ඉක්මනට උත්තර ටික බලාගෙන යන්නට ගලා වෙලාව ගන්න නැතුව. හරි පුතේ, එතකොට පළවෙනි එක ඉදලා ගත්තොත් ඔගොල්ලොත් කියන්න පුළුවන් අය පළවෙනි එක මුක්කු මොකක්, මොන මුක්කුද? ආ බලන්න, ඔව් ඔව් මම මේ තක්කු මුක්කු වෙලා බලාගෙන හිටියේ මොකක් කරන්නද කියලා. මේ තක්කු මුක්කු වෙලා ඉන්නේ මුකුත් හිතා ගන්න බෑ කරන්න මොකද්ද කියලා. තක්කු මුක්කු වෙලා වගේ පුතා මේ කචල් බචල් එහෙම කොහොමද දන්නේ නේද? කචල් බචල්, කචල් බචල් නැතුව වැඩ කරන්න ඕන. හරිද? කචල් බචල් කතාබතාත් අඩු කරගත්තොත් හොඳයි නේද වැඩ කරනවා. කතාබත, කතාබත ණය කියන එක මොකද කරන්නේ? ණය බාර ණය මුදල් ණය මුදල් නෙමෙයි නා හබ බොලේ හොඳමුත් නා හොඳමුත් තරේ උදේ ණය තුරු, ණය තුරු ණය හබ නෙවෙයිද? නෑ ණය හබ නෙමෙයි, ණය තුරුස්. පන්සල් මොකද වෙන්නේ? පන්සල් පවුල්. ඔව් ඔව් පවුල් පන්සල්, පවුල් පන්සල්. වැඩ මොකද කරන්නේ? වැඩ හල ඉඩ වැඩ වැඩ දොඩ වැඩ කියන්නේ පුතේ කිඩ, වැඩ කිඩ දාන්න පුරුදු වෙන්න ඕන වැඩ කිඩ. පවිල් මොකද වෙන්නේ? පවිල් ඔයිල් තොවි තොවිල්, තොවිල් පවිල් පොළවල්, තොවිල් පවිල්. තෝරා වේරා තෝරා බීරා බමයි, මොන බමයිද? ළමයි 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 බමයි. ඇප කැප කැප, වෙන උත්තර තියෙන පුළුවන් ඒසාව ලියපු ඒවා අහන්න අපු නැවත වෙනස්සක් ආවොත්. ඇප කැප ඊළඟට බේරුම් කරගන්න මොකද්ද? තේරුම් තේරුම් බේරුම් කරගන්නට ඕනේ. වගේම තොර තෝංචියක් නැතුව නේද? තොර තෝංචියක් නැතුව, තොර තෝංචියක් නැතුව. ඒ වගේම මොකද්ද හොඳ නැත්තේ? සැරවැර කරන්න එපා, සැරවැර සැරවැර කරන්න එපා. පවිල් වලට මොනවා මොකද්ද? තොවිල් පවිල්, තොවිල් පවිල්. Thank you sir. හරි. සැරවැර, සැරවැර දන්නා කියනවා. සර් තොර වලට කිව්වේ. තොර වලට කිව්වද? තේරුම් බේරුම් තොර තෝංචි කිව්වා. තොර තෝංචියක් නෑ මෙතන. මුතුම සද්දයක්. සර් නාවල් කියන්නේ මොකද්ද? ණය තුරුස් පුතා. තොර තෝංචි ඊළඟට සැරවැර දන්නා කියනවා. පෙට්ටි, වටි පෙට්ටි, වටි පෙට්ටි. වෙන උත්තර තියෙන කියන්න. හට්ටි නම් මුට්ටි නේ පුතා. මගුල් හිලව්, මගුල් හිලව් නෑ. මගුල් තුලා, මගුල් තුලා. මොන පත? පත කියන්නේ මොකද්ද? මොන පතද? පොත. මගුල් තුලා කියද්දි මොනලා යන්නද? මගුල් තුලා කියලා ගහම මේ මුරුදජ. එලට පුතා මේ පත මොන පතද? පොත. පොත පත. ඇඟ පතත් හරි. කාසිනම් පණ, කාසි පණම් පුළුවන්, කාසි බාසි පුළුවන්.
කාසි පණම් පුළුවන් කාසි බාසි පුළුවන් මීට මොන මීටද අතමිද අත මීට අඬ එහෙද දොඬ ආ දොඩ බෙර අඬ බෙර ආ අඬ බෙර නෙමෙයි අඬ බෙර කියන්නේ වෙන තනි අදහසක් අඬ කියන කවුරු ලීප එකක් කියන බලමුද වෙන එක අඬ දඹර අන්න හරි අඬ දබර අඬ දබර අඬ දබර මැර මැර හොර මැර හොර මැර නැත්තම් සොර මැර සොර මැර නැත්තම් හොර මැර හොර හරි සොර හරි දෙකින් ඕනේ කල්ලියන් කුල බේද කුල බේදත් හරි කුල මලත් හරි කුල බේද කුල මල වඩා හොඳයි කුල මල කුල මල යාන වාහන සර් කුල මල කියන්නේ මුරුද ජල කුල මල නෑ දන්තජ කුල මල යාන වාහන ඉවුම් පිහුම් ඉවුම් පිහුම් ගුටි බැට ජාති බේද ජාති ජන්මත් පුළුවන් ජාති බේද හොඳ ජාති ජරා බෑ පුතේ ජාති කියන්නේ උපදිනවා ජරා කියලා කියන වයස බෑ අරගෙන විනාශ කරපත් වෙනවා වැඩි දියුණු වෙනවා කියන මේ වයස වෙනවා කියන ජාති ජරා බෑ පිහා ඔ පුතේ පියා පියා ජාති ජන්ම නැත්තම් ජාති බේද පිහා කියන එක පිහා උයා පිහා උයා 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 පිහා සර් බැට කියන එක මොකක්ද දෙන්නේ ගුටි බැට දෙනවා ගුටි බැට මං ඒක දන්නේ නැත්තම් උයා ජාති පිහා බේද ජාති බේද ජාති ජන්මත් පුළුවන් අපල දෙපල විපල නෑ අපල උපද්‍රව නෑ අපල උපද්‍රව පුතේ අවුරුගේ උත්තරේ අපල උපද්‍රව ඒක තමයි කිව්ව. ආ ඒක තමයි කිව්වේ. හරි හරි. කොණක් මොන කොණක්ද? ඉමක් කොණක්. ඉමක් කොණක්. ඉමක් කොණක්. ඉමක් කොණක්. මලයකට මොකද කරන්නේ මල? ඉරුළු. ආ? නිනි මලනි. නෑ. ඉරුළු. මල නෑ මල සිරුලි මොකද්ද මලයකට ගානේ මල රොමල බෑ ඒ විරුද්ධ අදහස දෙකන්නේ රොමර මල මොල නිර්මල බෑ නිනි මලේකට ගන්න පුතේ මල මගුල් ගම බෑස මලගම මලගමත් පුළුවන් සෝ මල ගම ගන්න බෑ මල ගම බැරිදී කාසි කියන මොකක්ද දෙන්නේ කාසි බාසි කාසි පණම් පුළුවන් මගුල් මගුල් තුලා නේද කිව්වේ මං ඔව් ඊළඟට ආයුධ ලේසි අවි ආයුධ බොරු බේගල් අවිවාහිත බොරු බේගල් ඉක්මන් කරන්න අවිවාහිත බොරු බේගල් ඊළඟට ගතිපැව ගති පැවතුම් ඇවතුම් පැවතුම් ඇවතුම් පැවතුම් යලට මහට ඉඳුම් හිටුම් සිරිත් විරිත් ගණ දෙන ගනු දෙනු නයන හරිද පුතා ගනු දෙනු වල සර් ඔබ දෙන
යාලට කියන්නේ මොකද්ද? යාලට මහට. හදිසියෙන් කලාතුරකින් වගේ එකක් යාලට මහට. පුතා ගනු සොර දෙනු එකේ පුළුවන් නායන හරිද? හරි පුතේ. ගන්න දෙන්න කියනකොට ලියනකොට අපි මූර්ධජ ලියන්නේ නැහැ නේ. එහෙනම් ගනු දෙනු ලියනකොටත් මූර්ධජ ලියන්නේ නැහැ අපි. ගනු දෙනු ලයින් නායන දෙකම දන්තජයි. ගන්න දෙන්න. ගනු දෙනු. උඩක් බිමක් උඩක් බිමක් දොස් මොන දොස්ද ගුණ දොස් ගුණ දොස් ගහෙන් වස් දොස් හරි වස් දොස් එකත් හරි වස් දොස් එකත් හරි ගහෙන් වැලෙන් අතන මෙතන ගොඩ මඩ ඉඟි බිඟි ආත පාත ආත පාත ආත භූතත් පුළුවන් ආතපාතත් පුළුවන් ආතභූතත් පුළුවන් ඉඟිබිඟි හරි ආතපාත ආතභූත හරි විසුළු 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 උසුළු විසුළු අඟර දඟර අඟර දඟර මුලා මං උලා මං බින්දුව තක්කු මං උලා තක්කු තක්කු ඔපතේ මුලා කියන්නේ මොකද මුලා කියලා කියන්නේ මුලාටපත් වෙනවා මං මුලා මං මුලා මාර්ගයේ අවිර මේ යන පාර දෙන ඔබු දෙන්න තියෙන මං මුලා වෙනවා කියන්නේ මං කියන්නේ මාර්ගය තක්කු මුක්කු මුක්කු ඔව් තක්කු මුක්කු බැටව් ගැටව් ඔව් ගැටව් බැටව් ගැටව් බැටව් තොර තොන්චි තොර තොන්චි බොඩු බොඩු රොඩු බොඩු බොඩු රොඩු බොඩු රොඩු බොඩු උදව් පදව් උදව් පදව් මනං 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 හොන්දු බාන්දු හොන්දු බාන්දු හුම් වං වං අබල් හබල් අබල් බබල් බයන්න හොදි අබල් බබල් කුසු කසු 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 අඳුන් කුඳුන් අඳුන් කුඳුන් ලට්ට ලොට්ට කසිලි පිසිලි දනි පනි අන්තිමික නම් මට කියන්න බෑ ඒක අක්ක පත්ත අක්ක මොකද්ද අක්ක පත්ත කසිලි බිසිලි පත්ත නේද මොකද තියෙන්නේ හුම් කියන එක මොකද හුම් උන් කියන්නේ වං උන් අක්ක පත්තනේ ඔව් අක්ක අක්ක පක්ක සර් මිටයි මරයි අක්ක පත්තනේ මේ මේක මේක ඕන්නේ නැහැ පුතේ මේ අන්තිමේ ඕන්නේ නැහැ මේක හොඳයි මේක ඕන්නේ නැහැ මොකද මේ අඩුපාඩු ලියාගෙන බැරි වෙච්චා තියෙනවා කියන්නත් අක්කා පණියකට මොකද පණියකට පුතේ දනි පණි දනි පණි සර් මිට මීට කියලා එකක් දුන්නද? ඔයස අත මීට. අත මීට. ආ අත මීට කලින් දුන්නේ හරියට. අර නෑ. ඔබතේ? එමෙන් මොකක් කියන එකට මොකක් දෙන්නේ? මොකටද ඔබතේ? මුක්කු. තක්කු මුක්කු තක්කු. තයන්නේ අල්කයන්නයි. සර්. යන්න ඔබතේ? තරගේ. සොරමර. අඳුන් කියන එකට මොකක් දුන්නේ? අඳුන් කුඳු. මර. සොරමර සොරමර බොරු බේගල් අඬ අඬ දබරනේ ඔ අඬ දබර ඇතිනේ උඩක් උඩක් බිමක් හරි පුතේ ඇති. පහසන රෝටි වල අර්ථේ වරහන්තුලි තොරා ලියන්න තියෙන්නේ. මේක ඔයගොල්ලෝ කරලා නැහැ නේද? මේක කරානේ. හරි හරි. හරි. එතකොට මේ නිබන්ධනේ අපි පළවෙනි පාඩමේ නොකර කොට අපිට තියෙන පොඩක් කියන්නද? පළවෙනි පාඩමේ නොකර ටික අපිට පොඩක් ලකුණු කරලා එකපි. බලමු මුල ඉඳලා පොඩක්. පළවෙනි පාඩමේ නොකරපු දේවල් තියෙදි කියලා බලමු පොඩක්. එතකොට පළවෙනි පාඩමේ අපි මෙන්න මේ කොටස
ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕන. නේ පුතා? මේක ලිව්වේ නෑනේ නේද? නෑ සර්. මේක ලියන්න පුළුවන් වෙන්න ඕන පළවෙනි දවසේ කතා කරපු එකෙන් මේක ඔයාට ලියා ගන්න පුළුවන්. මේක උදාහරණයක් විතර ගත්තොත් මේක මම පාඩම් සාකච්ඡා කරනකොට දෙන අභ්‍යාසයක් මේක. ඥාන සම්භාරය ගැන මොකද්ද කියලා මම ඔයාලට කතා කරලා තියෙනවා. තියෙනව නේද? ඔව් සර්. ආව් ඥාන සම්භාරය ගැන උත්තරේ කියන්නකො පුළුවන්. දැනුම සමූහය. අන්න දැනුම් සමූහය වෙ තියෙන්නේ. මඩක්කෝ කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නවද? දිග යවුනා කියන්නේ? හාන්සිම. ඔයා මේ වචන වල අර්ථය ලියන්න කොහොමද පුතේ? අඳුම ධර්මයෙන් සමාන වචනයක් කරලා ලියන්න ඕන අර්ථය ලියාගන්න බැරි නේද? හොදේ. මිත්‍යා කතා කියලා කියන්නේ බොරු කතා අපි එහෙම කතා කරලා තියෙන්නේ මේක. ඒ නිසා මේක ඔයාට ලියන්න, ගෙදරදී ලියලා තියාගන්න. හවරී කියන්නේ මොකද්ද කියලා දන්නවද? මොකද්ද හවරී කියන්නේ? බොරු කොණ්ඩේ. බොරු කොණ්ඩේ. බොරු කොණ්ඩේ අපි කතා කරා. වනේ දෝපදූප කියන්නේ මොනවද? හටගත්තා. නෑ මන් දුන්නේ එහෙම ගන්න නෙමෙයි. කියලා. ඔබදුප කියන එකට මම දුන්නේ ඔයගොල්ලන්ට වැඩකට නැති කතා කියන එක. වැඩකට නැති කේම්මල් කියලා කියන්නේ මොකද්ද කියලා දුන්නා මං. කටගාය කියන්නේ මොකද්ද කියලා දුන්නා. ඉස්සරින්ද කියන්නේ මේ ඔක්කොම දුන්නා ඔයාට. පන්ති ඇතුලේ අපි කතා කරන නිසා මේ ටික ඔයා ගෙදරදී ලියලා තියාගන්න. ඔන්න හෝම්වර්ක් එකක්. ඊළඟ පුතා මේ ටික අපි කළේ නෑනේ නේද? මේව කරේ නෑ අපි. පුතේ මේක අපි මේ ටික තව පොඩ්ඩක් ප්‍රමාදව කරලා කරමු අපි. කියන්නේ වාරි අවසානේ මොකද දන්නවද? එතකොට මේක ආයෙත් නැවත කතා කරනවා කියලා කියන්නේ ආ මේ කොටස. ඒ කියන්නේ අපිට ආපහු පුළුවන් පළවෙනි පාඩම නැවත පොඩ්ඩක් මතක් කරගන්න. දැන් මේ මේකේ තියෙන කොටස් වලට අනුව. හරිද? හරි. සයි ටික ඔක්කොම අපි ඊළඟ දවසේ නැවත බලමු. පස්සේ බලමු. පසුව බලමු. පස්සේ මේ මේ ටික ඔගොල්ලෝ ලිව්වද පුතේ? නෑ නේද? නෑ සර්. ආ මේ දෙකත් ලියන්න හොඳේ. මේ දෙකත් ලියන්න. අර කොටස විතරක් තියෙනවා නම් පස්සේ කතා කරමු මේ ටික. එතකොට සාරාංශය ලියන්න. ලියලා තියාගන්න. ගුණයි නරනේ දිරේ වැටිච්ච එකයි ගොබිරිගේ නෝන. දැන්ටත් ලියන්න පුළුවන්. මේ මේකයි වැඩේ තියෙන පුතා. දැන් ඔයා ගාව කතාව දිග කතාවක් ඇති. හැබැයි මේ නිබන්ධනේ ඉඳ තියලා තියෙන ප්‍රමාණය ඇතුළේ ලියන්න ඕන. මේකෙන් පුළුවන් තරම් අඩු කරලා ලියන නම් මම කැමතියි. මේ ඔක්කොම පිටින් ලියන්න නැතුව මේකේ රූල් තියෙන්නේ 15ක් විතර. රූල් 10කින් විතර ලියන නම් මම කැමතියි. පුළුවන් තරම් ෂෝට් ෆෝම් අපි කියන සානාංශ කරන සමරයිසින් එක තමයි විතර බලාපොරොත්තු වෙන්නේ. නේද? ස්ප්‍රිට් අපි කියන අවසාන වශයෙන් ඔයා ගාව කතාවක් තියෙනවා අන්න ඒක ඉන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මේක ලියනකොට පුළුවන් තරම් සාරාංශ කරන උත්සාහ කරන්න. අර සාරාංශයක් කියලා කියන අපි දන්න වැල්වට අර මුකුත් නැතුව වෙච්ච කතාව හොයව සා සුද්දෙන් ගෙඩියටම කියලා දානවා. අපි කියනවා සුද්ද ලෙසම කියලා දානවා. මුකුත් වැල්වට අර මුකුත් දාන්නේ නැහැ. සා කතා දෙක නරණ ඇදිර ඇවිටිච්ච කියන ඔයා 6 වසරේදී ඉගෙනගත්ත කතාව නේද? කතා කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම ගොවිබිරි කියන උන කියන ඔයා 7 වසරේ ඉගෙන ගත්ත ජන කතාව. හරිද? මේ දෙක ඔයගොල්ලෝ සාරාංශයක් ලියන්නට ඕන. දැන් ඔන්න වැඩ දෙකක් දුන පළවෙනි පාඩම වල දාලා ගෙදර දිහින් ඉස්සරේ කරාම කියලා. අවස්ථා සම්බන්ධයෙන් කරා අපි නේද පුතා පළවෙනි පාඩමේ. දරස. ඔව් ඒක කරලා තියෙන්නේ. ඊළඟට පුතා මේ අවස්ථා සම්බන්ධයෙන් පස්සේ දින පාසදාන පද ලේඛන විවරණ ලියන්න කියලා. තියෙනව නේද? නිබන්ධනේ. ඔව් සර්. සිතාර තියෙනවද එහෙම එක? ලස්සිනි? ඔව් තියෙනවා. තියෙනවා සර්. නා. ඒක නිකන් ඒ ටිකත් අපි කතා කරලා තියෙන්නේ නා. ඒකත් ලියන්න උත්සාහ කරන ගස්සාගෙන කියලා කියන්නේ මොකද්ද? කතන විවාහ හරියට තියෙන්නේ. ඇද කරගෙන. ආ ඇද කරගෙන ආ ඒ වගේ. ප්‍රයෝජනය? ප්‍රයෝජනය යන හරි. හාලෝදපු. හාල් සෝදාගත් හාල් හෝද සාහල් සෝදපු. ඊළඟට පුතා උන්දේ මේ දීලා තියෙන මේ මතක් කරා. හරි ඒ ටිකත් ලියන්න පුතේ. ව්‍යාකරණ වල පළවෙනි කොටස තියෙන එකත් ඔයාලට මම කතා කරලා තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය ටික කොහොම ලියලා තියන්න ඔයා. අර ව්‍යාකරණයේ මුසුම සම්පදායක දෙන ව්‍යාකරණයේ මුසුම කොටසක් තියෙනනේ. උපහාසය කියන්නේ මොකද්ද පුතා? උපහාසය එලික උනම් ලියාගෙනම උපහාසය කියන්නේ මොකද්ද පුතා? මොකද්ද සේසදි උපහාසය කියන්නේ? විහිළුවට. විහිළුවට කියන්නේ විහිළුවට නෙවෙයි හාස්‍ය කියන විහිළුවට. මං කිය උපහාසය. පුතේ උපහාසය කියන්නේ පුතේ කෙනෙකුගේ දුර්වලතාවයට hina වෙන එක. යම් කෙනෙකුගේ දුර්වලතාවයකට කවුරු හරි hina වෙනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? උපහාසය කියලා. උප කියන්නේ තාතිත ප්‍රත්‍ය.
හාස්‍ය කියන්නේ සිනහව. කිරක දුර්වලතාවයට hina වෙනවා තියෙන. හරි ඒක ලියා ගන්න. අකාමකා ගියේ කියන්නේ මොකද්ද පුතා? දුර්වි අකාමකා ගියේ නැති වෙලා නැති විනාශ වෙලා ගියා කියන්නේ. අකාමකා ගියේ කියලා කියන්නේ විනාශ වී ගියා කියන්නේ. ඊළඟට ඊළඟ වචනේ මොකද්ද බුදා? හාස්‍ය මම ඉස්සර දින උපහාසය කියන එකද? හාස්‍ය කියන්නේ මොකද? දන්න හාස්‍ය කියන්නේ සිනහව. හාස්‍ය කියන්නේ සිනහව උපදිනවා සිතාරා. හාස්‍ය කියන්නේ සිනහව උපදිනවා. තේරුණද ලියමින් දෙන්නේ? ජාන් ඊළඟට හාස්‍ය කියන සේනා පාපොච්චාරණය කරනවා කියන මොකද්ද? උච්චාරණය කරනු තමන් විසින්ම සියල්ල හෙළිදරව් හෙළුවට කිරීම සියල්ල හෙළි කිරීම සියල්ල හෙළි කිරීම සියල්ල හෙළි කිරීම තා පොඩ්ඩක් එකතු කර ගන්න ඕන. කාගේ සියල්ලද? තමන් විසින්ම තමාගේ සියල්ල ආ මොනෝ මොනවද හෙළි කරන මොනෝ මොකක්ද තමා විසින් මොනෝ හෙළි කරන එකද කියන්නේ? තමා විසින් කරන සියල්ල හෙළි කිරීම මොඩ් වල කරු යකද අන්න තමාගේ ආ වැරදි අන්න ආ උත්තරේ තමා විසින් කරලාද වැරදි හෙළි කිරීම නොසඟවා හෙළි කරනට කියනවා පාපොච්චාරණය කරනවා කියලා. එබද ඇත්ත පැවසීම ඇත්ත පැවසීමට වඩා හොඳයි තමා විසින් කරලාද වැරදි නොසඟවා ප්‍රකාශ කිරීම කියන්නේ. නොසඟවා ප්‍රකාශ කරනවා නැත්නම් හෙළිදරව් කරනවා කියන්නේ. ඊළඟ වචනේ අහුමුළු. මොකද අහුමුළු කියලා කියන්නේ? අසම් හැමතැනම අර්චන හැමතැනම කියන එකද අහුමුළු කියන්නේ? මට සැරි සැරේ බලන්න වෙනවා මේ අපේ අයගේ වීඩියෝස් මොකද தත්ත්ව වැඩ කරනවද කියලා. ඊළඟ වචනේ යකානෙක්ගේ කියන්නේ මොකක්ද? තරහගී ආ තදින් කේන්ති ගියා. තදින් කේන්ති ගියා ඉක්මන් කරන්න. තදින් කේන්ති ගියා කියනකොට යකානෙක්ග කියලා කියනවා පළවෙනි පාඩම වල දාලා. ඊළඟට තියෙනවා දෙහි කපන්නට. එකත් ලේසි දෙහි කපනවා කියලා කියන්නේ මොකද්ද? දෙහි ගිරිය කරන් කපනවද? බැන බැන වදිනවා දොස් පවරනවා දෙහි කපනවා කියලා කියන්නේ. ආ අද නම් අහගන්නේ නැහැ ගෙදර ගියා. අද අම්ම දෙස් දෙහි කපන්න බලාගෙන ඉන්නේ අම්මා. හරිද? ඊළඟට හොරගල් අහුලනවා. මොකද හොරගල් අහුලනවා කියලා? පුරාට ගල් අහුලනවා. සොර වැඩ කිරි. සොර වැඩ කර නොකරාමෙන් සිටීම. හොර වැඩ කර නොකරාමෙන් සිටීම. තවදුරටත් කියනවා හොර වැඩ කරනවා මේ මේ හොරගල් අහුලනවා කියලා. වැඩ හොරෙන් යවන්න කියලා සාර්ණී. සෙමි සෙමි නොරකන් කිරි. ඔව් පුතේ හොරගල් අහුලනවා කියන්නේ පුතේ යමක් කරන බව බොරුවට අඟවනවා. හොරගල් වල මොකෝ මේ හොරගල් අහුලන්නේ? දැන් කොහේ හරි බලන බලන ගමන් ඉන්නේ. ගෙදර ආයෙත් පේන වෙනවක් හරි කරනවා. කොහේ හරි බලන ගමන් ඉන්නේ. ඇත්තර මේ ඉන්නේ වෙන කොහේ හරි. يعني ඒ වෙලාවේ වෙනවක් කර දෙයක් බලලා ගන්න එතෙන්ට ඇවිල්ලා ඉන්නේ වෙන දෙයක් බලන්න. ඒක ඒ හැබැයි ගෙදර ආයෙත් පේන මම මේ මෙතන ඉන්නේ මල් කඩන්න වගේ. මම කියන්නේ මල් මල් නෙලනවා. දැන් වට්ටිට මල් කඩන ගමන් ඉන්නේ ඒ උනට ඇවිල්ලා දින වෙන වැඩකට. හොරගල් අහුලනවා. මොකද ඔය හොරගල් අහුලන්නේ උතන? එහෙනම් මොකද්ද මේ යමක් කරන බව බොරුවට අඟවනවා. එන ඇත්තර ඒක කරන්න වෙන වැඩක්. හරිද? හරි. ඊළඟට ඊළඟ අවසන් වචනේ නේ ආනේ හයි හත්ති. හයි හත්ති ලේසිනේ. හයි හත්ති කියන්නේ මොකද්ද? සවිශක්තිය කියන එක. හයි හත්ති කියන්නේ සවිශක්තිය. කල්යල් බලා කියලා කියන්නේ. කල්යල් බලා කියලා කියන්නේ සුදුසු කාලයට අනුව. කල්යල් බලා කියලා කියන්නේ සුදුසු කාලය. හයි හත්ති කියලා කියන්නේ සවිශක්තිය කියන එක. කල්යල් බලා කියලා සුදුසු කාලය බලා. හරි. එතකොට පුතා අපි මෙතනට කතා කරා. මේ ටිකත් හරි. මේ ටික ලියන්නකෝ ඔයගොල්ලෝ. මෙතනටත් අපි කතා කරා. මේ ටිකත් ඔයගොල්ලෝ ලියන්න කියලා ඇත්ති. අපි ඒක සපස් සාකච්ඡා කරා. මේකත් අවසන් කරා. ඉතින් පළවෙනි පාඩමේ අපිට ඉතුරුලා තියෙන මුකුත් ඉතුරුලා නැහැ ඇත්තටම. තියෙනවා නම් ඉදිරි සූදානම් ඇති මේ පළවෙනි පාඩම කතාව කෙටියෙන් මතකින් ලියන්න. ඒක අපි අර පොතේ මම ඔයාලට කොහොනේ ලියන්න එපා කියලා මුල කොටස එකත් එක්ක එකට කරමු. හොඳේ. කොටස් දෙකයි අපි එතකොට. ඒ පොතේ 8 වෙනි පිටුවේ එකක් 8 වෙනි පිටුවේ ඔව් 8 වෙනි පිටුවේ මෙන්න මේක මේක තමයි මේක තමයි මම කියන්නේ 8 වෙනි පිටුවේ තියෙන කොටස මේක කරන්න එපා. හොඳේ. මේක මම ඔයාට දෙනවා මතකයෙන් ලියන්න ඉස්සරහ දවසක. ඒක
මතකෙන් ලියන්න දීලා හෝ ඒ කොටසයි නිබන්ධනයේ තියෙන ඒ කොටසයි අර මම කිව්වනේ ඔයගොල්ලෝ කරන්න එපා කියලා මේ පිටුව අංක 1 2 තියෙන ටිකෙන් පොඩි කොටසක් අර චරිත ලක්ෂණ කියන එකයි කෙටි ප්‍රශ්න ටිකයි. පුතේ ඒ ටික අපි මෙන්න මේ සාරාංශය දෙකකට කරමු පළවෙනි පාඩම එහෙනම්. උතනින් මම අද දවසේ පළවෙනි පාඩම කොටස අවසන් කරනවා. පළවෙනි පාඩම විතර අපිට අවද කරන්නේ නැහැ. ඔයා අභ්‍යාස කරලා නිමාටපත් කරලා තියාගෙන අඩුපාඩු තියුණොත් අපි ළඟ දවසේ කතා කරමු. හොනේ. හරි. මේක ලියන්න එපා. දෙවෙනි පාඩමේ මේ පොඩ්ඩක් මතක් කරගෙන යන් ලියන්න එපා. මේ අපි පස්සේ මතකෙන් ලියන්නේ. රබින්දනාත් ටාගෝර් මහතාගේ ජීවිත බලපෑ ප්‍රධාන පුද්ගල චරිත නම් කරන්න ලුදා. කවුද බලපෑවේ ජීවිතේට? බෞද්ධ පුද්ගල චරිත නම් කරන්න ලු. එයාගේ ජීවිතේට බලපෑ පුද්ගල චරිත. පළවෙනිම බලපෑම කළේ පුතේ එයාගේ දෙමව්පියෝ. අන්න හරි. ඔව්. පරම්පරාවයි දේවේන්ද්‍රනාත් ටාගෝර් බා ද්වාරකනාත් ටාගෝර් වගේ. පුද්ගල චරිත විදගත්තු. ඒ වගේම බෞල්වරුත් එයාගේ ජීවිතේට බලපෑමක් කරා එයාගේ ජීවිතේ වෙනස්කම් වලට. ලියන්න එපා කවුරුවත් මේවා හිස් තැන් විදිහට තියෙනවනේ එයාගේ නිබන්ධනේ. මේ දින රබින්ද්‍රනාත් ටාගෝර් මහතා ළමා සිය ළමා කාලෙදි කියවලද නිර්මාණ මොනවද? තුනයි තියෙන්නේ තුනක් තියෙන. මොනවද නිර්මාණ තුනක් කියලා තියෙනවා. කියන්න නිර්මාණ රාමායනේ කියලා තියෙනවා. කාලිදාසගේ නාට්‍ය ගීතෝවින්ද. කාලිදාසගේ නාට්‍ය කියලා හරියන්නේ නැහැ පුතේ. ඔයා මෙතන ලියන්න ඕන රාමායනේ ගීත ගෝවින්දයයි ඒ වගේම ලියන්න ඕන මේඝදූතය කියලා නම. මේඝදූතය ලියලා තියන්න ඕන. හොඳයි ලියන්න එපා. දැන් මේ එකක් ආත් මතක් කරගෙන යන්න කියලා. රබින්ද්‍රනාත් ටාගෝර් මහතාගේ නිර්මාණ ඔක්කොම කියත් තිබුණා 17ක් තිබුණා. ওই ටික ඔයාලට පුළුවන් එන්න ඕන. ටාගෝර් මහතාගේ බිරිඳ මරණය හේතුව රචනා කළ නිර්මාණය මොකද්ද? ස්මරණ. ස්මරණ ශාන්තිනිකේතන. ඔව් ශාන්තිනිකේතන අධ්‍යාපන ලැබුවා යැයි පාඩම සඳහන් දෙදෙනා කවුද? එදිරි සරච්චන්ද්‍ර මහතා සහ ආනන්ද ආනන්ද සමරකෝ. සමරකෝන් මහතා. මේ ටික අපි මේ ටික ලියලා තින්නේ ඔයගොල්ලෝ. එදා ලිව්වා. ඔව් මේ ටික ලියලා නැත්නම් මේ ටික ලියලා තියන්න හොඳේ. ඒක අනිවාර්යෙන් කරන්න. ඒතර මෙන්න මේකෙත් අපි දැන් ඒතර පුතා මේකෙ මෙන්න මෙතන ටික මේ ටික ලියන්න එපා. මෙතන ඉන්නකන් පහට ඉන්නකන් ලියන්න එපා. ඒක තියෙන්න අරින්න. නිබන්ධනේ ඊට පස්සේ පුතේ මේ පාඩමේ මේකෙත් මෙන්න මෙන්න මේ හතර අනිවාර්යයි. මම අද කිවන ඔයගලට මේ හතර අනිවාර්යයි. මේක අනිවාර්ය නෑ. මේක හැබැයි මම දැන්නද මට දෙන්නේද කොහෙද දීලා තියෙනවා. ෆිසිකල් පන්තිරම මම මේක අනිවාර්යෙන් ගන්නවා. හරිද? එලාට මේ ටික පිළිබඳව පාඩමේ තියෙන ටික නිසා ඔයගලට මේක උත්තර ලියන සූදානම් වෙලා තියාගන්න අර පළවෙනි කොටස වගේම මෙන්න මේක ශාන්තිනිකේතන අධ්‍යාපන ලද ශ්‍රී ලංකේය 5 දෙනෙකු නම් කරන්න පුළුවන් නම් කරන්න සාමාන්‍ය අවබෝධය සඳහා 5 දෙනෙක් නම් කරන්නලු පුළුවන්. දැන් දෙන්නෙක් දන්නව කවුද අධ්‍යාපන ලැබුව දෙන්නෙක් ඉන්නවනේ කවුද? ආනන්ද සමරකෝන් මහතා, එදිරිවීර සරච්චන්ද්‍ර. ආනන්ද සමරකෝන් මහතා සහ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා. ඊට අමතරව මේකෙන් මම තව එක්කෙනෙක් කිව්වනේ ඔයගොල්ලෝ. WD අමරදේ. W පණ්ඩිත් W.D. අමරදේව මහතා. ඒ වගේම සුනිල් ශාන්ත මහතා ලියන්න පුළුවන් උදෙන්ට. සුනිල් ශාන්ත මහතා, W.D. අමරදේව මහතා, සුනිල් ශාන්ත මහතා. තව ගොඩක් ඉන්නවා පුතා. ලායනෙන් එදිරිසිංහ මහතා, රයන් දිස්සේ නාට්‍යවේදියා, සංගීතඥයා, ආනන්ද සමරකෝන් ලිව්වානේ, සුනිල් ශාන්ත අපි දැන් ලිව්වානේ, අමරදේවත් මහතාත් අපි ලිව්වා, ප්‍රේම කුමාර් එපිටවල නර්තන ශිල්පියෙක් කියන ප්‍රේම කුමාර් එපිටවල කියලා, පන්නංගර මහතා, සාහිත්‍ය සම්බන්ධයෙන් පුතා මේ අහන්නේ, සාහිත්‍ය සම්බන්ධයෙන් ගත්ත ලයිනල් එදිරිසිංහ මහතා මම දැන් කිව්වා, ප්‍රේම කුමාර් එපිටවල මහතා, දේවාර් සූර්ය සූර්යසේන වගේ නිර්මාණකරුවෝ ඉන්නවා මේකෙන් අධ්‍යාපන ලැබු නූතන ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. මේ මෙතන ප්‍රමුඛතාවය දී යුත්තේ සංගීත සඳහා සාහිත්‍ය ඉගෙනගත්ත මේ 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 කලාව සම්බන්ධ අය හයදෙනි. හරි මේක ඕනේ පුතා. එතකොට නිබන්ධනේ වැඩවලින් ඔය ඉතුරු කොටස් ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න මම කියන්නම්. පසුව අපහු දවසක ඉතික අපි කරමු. ඊළඟට අපි
ඔය කොටස අවසන් කරලා ඔය ඇති එතන කතා කරා. ඉක්මන් කරලා අපි යමු ඔයාගේ සාහිත්‍ය මුසුම් පොත අරගෙන ලියා ගන්න පුතේ. තුන්වෙනි පාඩමේ නම. සාහිත්‍ය මුසුම් පොත අරගෙන ලියා ගන්න. තුන්වන පාඩමේ නම. මේ පාඩමත් කතා කරලම අපි රචනා සහ රචනා සහ ප්‍රායෝගික ලේඛන කොටසට යමු ඊළඟ දවසේ. තුන්වෙනි පාඩමේ නම. අලුත් අවුරුදු උත්සවය අලුත් අවුරුදු උත්සවය මේ රතුපාටෙන් හයිලයිට් කරන වචන ඔයාලට අනිවාර්යයෙන්ම අදහසක් විදිහට මතක තියාගන්න. ඒවා වටිනා වචන, වැදගත් වචන. මානවය කියන්නේ කාටද පුතා? වෙන වචනයක් කියන සමාන පදයක්? මිනිසා. මිනිසා. මිනිසාගේ ජීවිතේ විවිධාකාර උත්සව තියෙනවා. ඔයගොල්ලෝගේ උත්සවත් තියෙනවා. ඒතර උත්සව වර්ග දෙකයි පුතා. එකක් තමයි මිනිසාගේ ජීවිතේ වැදගත් අවස්ථා සමරමින් අවස්ථා පිළිබඳව පවත්වන, නැත්නම් අවස්ථා සමරමින් පවත්වන ජීවන සංක්‍රාන්ති උත්සව. මේක නිබන්ධන ඉස්සරහ නිබන්ධන වලට ලියන්න තියෙන නිසා ඔන්න පළවෙනි එක තමයි ජීවන සංක්‍රාන්ති උත්සව කියලා එකක් තියෙන මිනිස්සුගේ මානවයාගේ. ඔබටත් තියෙන. දැන් ඔබගේ උපන්දිනේ එයාට ඔබ ඉපදුනෙන් පස්සේ ඔයාගේ හිස කෙස් කැපුව එක නැකතට, ඒ වගේම ඔයාගේ ගෙදර පදිංචි වෙච්ච එක, ඊළඟට විවාහ උත්සව, අවමගුල උත්සව පවා මේ ජීවන සංක්‍රාන්ති සමහර අවස්ථාවල තියෙන උත්සව. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊට අමතරව අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් ගෙවල් ෆවුන්ඩේෂන් දානවා, ගෙවල් අඩිතාලම් දානවා කියලා. කියන්නේ ඒ වගේ ඒවා වැදගත් උත්සව විදිහට අපි ජීවන සංක්‍රාන්ති උත්සව ලෙස සලකනවා. ඒක ඔයාගේ උපන්දිනේ ඉඳලා ඔය ඔක්කොම වැදගත් ජීවන සංක්‍රාන්ති උත්සව. ඊළඟට පුතා තියෙන සමාජ කොට්ටාසයක් ලෙස සමරන උත්සව. සමාජ කොට්ටාස, සමාජයෙන් අනුගතව සමරන උත්සව, සමාජ උත්සව. එතකොට ඒක ගත්තොත් එහෙම මේ තියෙන්නේ ඒ උත්සවයක් තමයි ලබන මාසේ එන්න තියෙන්නේ. ඒ තමයි මොකද්ද? අලුත් අවුරුදු. අලුත් අවුරුදු උත්සවය. අලුත් අවුරුදු උත්සවය. කවුරු කවුරුද මේක සමරන්නේ පුතා? ලංකාවේ විතරයි සමරන්නේ. කවුද සමරන්නේ? සිංහල, හින්දු, හින්දු කියන්නේ කවුද? දෙමළ. දෙමළ. සිංහල දෙමළ අලුත් අවුරුදු කියලා නේද? නිසා ලංකාවේ අය විතරක් සමරන උත්සවයක් මේ උත්සවය. ආන ජන කොට්ටාස, සමාජයේ ජන කොට්ටාසයක්. ලෝක ජන සමාජයේ ශ්‍රී ලංකේය ජන කොට්ටාසය, සිංහල ශ්‍රී ලංකේය ජන කොට්ටාසය, සිංහල දෙමළ අය සමරන උත්සවය. මේ වගේ උත්සව තව කීපයක් මතක් කරන්න පුතා. ජන කොට්ටාසයක් ලෙස සමරන උත්සව. වෙසක් උත්සවය. තව නත්තල්, නත්තල් උත්සවය. තව තයිපෝගල උත්සවය. තව රාමසන්, නාමනා, රාමනා උත්සවය, දීපවාලි උත්සව, මහාශිවරාත්‍රි. මේ වගේ මේ ඒව ජන කොට්ටාසයක් ලෙස සමාජයේ සමර ලබන ඒවා. ඒක පෞද්ගලික ජීවිතය හැබැඳුණු කොටස් නෙවෙයි ඒවා. පෞද්ගලික ජීවිතයත් එක්ක බැඳිච්ච උත්සව නෙවෙයි ඒවා. පෞද්ගලික ජීවිතයේ සමරණ වන මේවා පොදුවේ සමාජ කොට්ටාසයක් ලෙස සමරන උත්සව. දැන් ඔන්න කිව්වා ওই වර්ග දෙකෙන් ඔයාට පහ බැගින් පුළුවන් ඉන්න ඕන. ජීවන සංක්‍රාන්ති උත්සව පහක්ම නම් කරන්න ඕන ඔයා. සමාජ ජන කොට්ටාසයක ලෙස සමරන, සමාජ අනුගතව සමරන උත්සව වර්ග පහක් ඔයාට නම් කරන්න පුළුවන් ඉන්න ඕන. ඊළඟට දෙන නිබන්ධනේ ඔයාට ওই කොටස මතකින් ඔයාට ලියන්න වෙන බව හොඳට මතක තියාගන්න ඕන. මුදේ සංක්‍රාන්ති උත්සව කියන්නේ මොන සංක්‍රාන්ති මේ? සංක්‍රාන්තිය කියන්නේ මොකද? සංක්‍රාන්තිය සංක්‍රාන්තියක් කියලා කියන්නේ මොකද්ද? සංක්‍රාන්ති සමයක්. ගමන් කරන සංක්‍රාන්ති ගමන් කරනවා එක ටිකක් සමීපයි. තව පොඩ්ඩක් විස්තර කරලා කියනවනම් බිහි වෙනවා. බිහි වෙනවා කියන එක අමාරු ගන්න. සංක්‍රාන්ති වෙනවා. පුතේ සංක්‍රාන්ති සංක්‍රාන්ති කියලා කියන්නේ පුතේ යම් එක තැනක ඉඳලා තව තැනකට මාරු වෙන වගේ එකක්. සංක්‍රාන්ති වෙනවා කියලා කියන්නේ එක තැනක සිට තව තැනකට මාරු වෙන වගේ එකක්. එහෙම නැත්නම් කියනවා එක තත්වයක ඉඳලා තව තත්වයකට මාරු වෙන වගේ එකක්. සංක්‍රාන්ති.
සංක්‍රාන්ති වෙනවා කියලා කියන්නේ. ඊළඟට පුතේ මේකේ තියෙනවා මෙන්න මෙතන තව වචනයක් අනුගතව කියලා එකක් තියෙනවා. මොකද්ද පුතේ අනුගත වෙනවා කියලා කියන්නේ? අනුගත වෙනවා. මොකද්ද අනුගත වෙනවා කියලා කියන්නේ? ඒ අනුව හැඩගැසෙන අන්න හරි. අනුගත වෙනවා කියලා කියන්නේ ඒ අනුව හැඩ ගැසෙනවා නැත්නම් අපි කියනවා ඒ අනුව සම්බන්ධ වෙනවා එහා බැඳෙනවා. ඒ වගේ ඒකත් එක්ක බැඳෙනවා කියන එක. අනුගත වෙනවා කියන එක. ඊළඟට පුතා දැන් මේ පාඩම අලුත් අවුරුදු උත්සවය මේ දෙවන වර්ගයට ආයිත්. එතකොට ඔයාලට මම දැන් කිව්වා ප්‍රශ්නයක් ඊළඟ නිබන්ධනයේ ප්‍රශ්නයක්. ඒ තමයි ජීවන සංක්‍රාන්ති උත්සව පහක් සහ සමාජ ජන කුට්ටාසයන්ගේ සමන් උත්සව පහක් ඔයාට නම් කරන්න පුළුවන් වෙනවා. එකේ එකක් තමයි පාඩම සඳහන් වෙන අලුත් අවුරුදු උත්සවය කියන එක. දැන් අපි ඉදිරියේ තව ලබ සති දෙක තුනකින් අපි සමරන්න ඉන්න උත්සවය. ඒකේ අලුත් අවුරුදු උත්සවයේ නැගස් සීට්ටුව පහුගිය දවසේ අනාගත්ත නේද? පොරොත්තු වෙන බැලුවා නේද? අද ඔව් අද දවසේ ඔන්න දාලා තියෙන අලුත් නැගස් සීට්ටුවක්. පොඩ්ඩක් වැඩේ හරි ගිහිල්ලා තින්නේ. දැන් නැගත තියෙන උදේ වෙනද අපිට කිරි දැන් පහුගිය කලින් නැගත තිබ්බ අපිට මේ ඔබ කිරිබත්තු යන දින රෑ 12ට කොහෙද අප්ප කිරිබත්තු යන්නේ රෑ 12ට නේද ඈ සුබ දේවල් රෑ 12ට කරන්න යක්කුට ගන්න දෙන්න වෙන්නේ නැති හරිද කොහොමනොත් ඔන්න දැන් වැඩේ හරි ගිහිල්ලා තියෙන්නේ මේ අලුත් නැකත් සීට්ටුව දාලා තියෙනවා අලුත් නැකත් සීට්ටුවට අණුව දැන් උදේ තියෙන්නේ අපිට මේ මේ උදේට තියෙන්නේ ලිපගිනි මුලාමේ පූර්ව භාග කියලා තියෙනවා පොඩක් කියනවා කියනවා මේ ඔයාට කොහොමත් පුතා මේ ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ මේ 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 නැ මේ මේ අවුරුදු චාරිත්‍ර අවුරුදු අවුරුද්දට කරන වැඩ අපි කියන නැගත් තියෙනවනේ නැගත් සීට්ටුවක් තියෙන අවුරුදු නැගත් සීට්ටුවක් ඒ නැගත් සීට්ටුව නැකතයි පිළිවෙලට හොඳ දවසර දවසයි අදාළ දවසර තියෙන නැගතයි නැකතේ කාලයයි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මම අනිවාර්යෙන් පාඩම් ගන්නවා මේ පාඩමට දාලා. හොඳ ඒක අභ්‍යාසයක් ලෙස නිබන්ධනෙත් තියෙනවා. ඒතර ඔයා ගාව මේ ගෙදර ලිතක් නැත්නම් ලිත් ඕන තරම් ඔය ඉන්ටර්නෙට් එකේ උනා තියෙනවා අරගෙන ඉවරලා ඒක සූදානම් වෙන්න මම ඔගොල්ලෝ ඒක මතකෙන් ලියවනවා. ඔකේ ඔයාට අමුතු වචන දෙකක් අමුතු නෑ ඒක ඇත්තටම. එනවා මෙන්න මෙහෙම වචන දෙකක්. එකක් තමයි පුතේ නැකත් වලදී කියන්නේ පූර්ව භාග කියලා. අනිත් එක අපර භාග. අපර භාග. අපර භාග කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ওই දෙක අනුව ඔයාට කියන්න පුළුවන් වෙනවා පූර්ව භාග කීයටද අපර භාග කීයටද. එතකොට පුතේ දැන් නැකත් සීට්ටුවට අනුව මේ පාර නැකත් පත්‍රයේ නැකත් සීට්ටුවේ නා දැන් මම පස්සේ කියන්න එක තියෙනවා. ඔන්න අප්‍රේල් 11 sorry අප්‍රේල් 13 වෙනි 13 වෙනිදා අපර භාග 9:05ට තමයි අලුත් අවුරුදු දාවෙන්නේ අපර භාග නේ. ඊළඟට අලුත් එකේ එක වෙනස් වෙලා තියෙනවා. උදේ ටයිම් එක ඇවිල්ලා තියෙනවා. ලිපගිනි මොලවන්න තියෙන්නේ මේ පූර්ව භාග 6:14. ඒ කියන්නේ අපිට අන්තම් ඔන්න බඩගින්නේ නැතුව කන්න පුළුවන්කම තියෙන ටිකක් උදේ මේ පාර වෙනද නම් ඕක ටිකක් එක්ක හවස් වෙලා තිබ්බේ වුණා. දැන් මේ පාර මේ තිබිච්ච විදිහ ආව නම් අපිට කන්න වෙන්නෙම නැහැ. මොකද මේ දවසක් බඩගින්නේ රෑ 12ට කන්න කෑම මොකද්ද නේද හොඳට ගොරෝ ගොරෝ නිදා ගන්න වෙලාවේ තමයි නැගත් සීටුව හදලා තිබ්බේ. හැබැයි දැන් ඔන්න නැගත් සීටුව අද දවසේ වෙනස් කරලා තියෙනවා. එහෙනම් ඔයාට මම මේක WhatsApp මේක දාන්නම් මම අපේ group එකට දාන්නම් සිංගල් වැඩ පිටුර දාන්නම් මේ අනුව ඔයා මේකේ තියෙන කොටස් ටික පාඩම් කරලා සූදානම් කරලා තියාගන්න. අපේ දරුවන්ට මේ මේ සිංගල පන්තියේ දරුවන්ට මේ පාර ගෙදර චාරිත්‍ර වාර්ත ටික ඉටු කරනකොට නැකත් පත්‍රයේ බල බල ඉන්න ඕනේ. අපේ දරුවන්ට කියන්න පුළුවන් ඕන දැන් මේ දවස්සේ මෙන්න මේ වෙලාවට තියෙන්නේ මෙන්න මෙහෙම කරන්න තියෙන්නේ කියලා ගෙදර අයට කියන්න පුළුවන්. නැකත් සීට්ටුව මතකෙන් ඉදිරිපත් කරන දරුවෝ ටිකක් තමයි මේ අවුරුද්දේ 8 වසරේ මේ පන්ති විතර නෑ අනිත් පන්ති වලත් මගේ එහෙමයි ඉන්නේ. ඒතකොට ඔයගොල්ලන්ටත් නැකත් සීට්ටුව මතකෙන් කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම නැකත් සීට්ටුවේ මුල ඉඳලා අගට පිළිවෙලට කියන්න පුළුවන් වෙනවා. මෙන්න මේක තමයි මේ පළවෙනි දේ. මේක තමයි දෙවෙනි දේ. ඒක පාඩමේ තියෙනවා ඒක. පාඩමේ තියෙනවා. හරිද? අර මම නැගස් සිටුව වලට දාන්නම් මේ පසුව. ඊළඟට පුතා මේ අපි ගියොත් එහෙම මේ ලෝකේ අපි සාමාන්‍යයෙන් අවුරුද්ද සමරන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ ලෝකේ අවුරුද්ද සමරන්නේ ජනවාරි පළවෙනිදා. දින දර්ශන සැමරීමනේ කරන්නේ. ලෝකේ සම්මත අවුරුදු දාවෙන් ජනවාරි පළවෙනිදා. ඉතින් ඒක සමරනවා ලෝකේ. ඔයගොල්ලෝ දැකලා ඇති නේද? ওই සමහර රාත්‍රියේ දැල් වෙන කුළුණු එහෙම මුදල් මේ සම්පූර්ණ නිවල තියෙන රෑ 12ට හරියටම දල්වන නේද මොනවද ඒ වගේ කුළුණු තියෙන දල්වලා පෙන්නන නෙළුම් කුළු අනෙළුම් කුරලා තියෙනවා ලෝකේ තියෙන කුළුණු අන්නාරවා
අන පැරිසි පැරිසි තින ඔය අයිෆෙල් පුලන ආයිපල් පුරන ඒ වගේ පුතා ලෝකේ අර සුවිශේෂ ඒවා ඔක්කොම විදුලි බුබුළු නිවල තියලා හරියට රෑ 12ට ඒක රෑ 12ට කියන්නේ මෙහෙමයි දැන් අපේ රටේ රෑ 12ට නෙමෙයි අපේ මේ හිතන්න බෑ සමහර රටවල දැන් මේ වෙලාවේ දවල් 12 සමහර රටවල මේ මේ ඒ කියන්නේ ඒ අනුව දැන් සමහර රට දැන් අපිට ඉස්සෙල්ලම මේ අවුරුදු දා වෙන්නේ නැහැ අවුරුද්ද ලෝකේ අවුරුදු දා වෙන්නේ රටවල් ටිකක් තියෙන ඉස්සෙල්ලම දා වෙන රටවල් ටිකක් ඒ වගේ අපිට එහෙම ඉස්සෙල්ලම දා වෙන රටක් නෙමෙයි අපේ රට ඒද ඒව අවුරුදු සමර සමරුවෙන් පස්සේ තමයි අපිට අවුරුදු සමරන්නේ කොහොමද ලෝක සම්මත අවුරුද්ද උදා වෙන්නේ සිංහල සෝරි ලෝක සම්මත දිනදර්ශනට අවුරුදු උදා වෙන්නේ ජනවාරි පළවෙනිද ඒක තමයි සාමාන්‍ය ලෝකයේ අය සමරන්නේ ඒක මුළු ලෝකෙම සමරනවා ඒකත් මෙන්න මේ වගේ අර ජන කොට්ටාසක් විතර සමරන උත්සවයක් හැබැයි මුතේ ලංකාවේ සිංහල අය දෙමළ අය පමණක් සමරන උත්සවයක් තියෙනේ තමයි අලුත් අවුරුදු අපිට විතරක් අදාළ එකක් එකම වෙලාවට රටේ ලිපගිනි මොලවනවා එකම වෙලාවට නේද මුළු රටේම රතිඤ්ඤාපත්තු කරනවා එකම වෙලාවට හිස තෙල් ගානවා නේද එකම වෙලාවට අපි හැමෝම තමන්ගේ ආගමික වතාවතල පන්සල් වලට යනවා නේද ඒ වගේ එකම වෙලාවට මුළු රටේම අය වැඩාලන මේ වගේ සුවිශේෂ කාර්යයන් මහ ලෝකෙ කොහේවත් රටක මේ වැඩේ වෙන්නේ නැහැ ලංකාව විතරයි වෙන්නේ එකම ටයිම් මේකට ඒවනම් හරියටම දිනන අනිත් ඒවා කිසිලම හරිද හරි බලමු ඉස්සරහට යමු වචන වලට අවධානය යොමු කරමින් යන්න ඊළඟ පුතා මේ මට කියන්න පෙරදිග කියන්නේ කොහෙද පෙරදිග කියන්නේ මොකක්ද පෙරදිග කියන්නේ මොකක්ද නැගිනහිර නැග අන්න හරි නැගිනහිර නැගිනහිර ඔකට ඕන තව නම් තියෙන මොකක්ද දකුණුලා ආ පෙරදිගට නැගිනහිර කියනවා පූර්ව දිශාව කියනවා ඕනනම් ඔකට කියන්න පුළුවන් ප්‍රාචීන දිශාව කියලා ප්‍රාචීන දිශාව කියලා කියන්නත් පුළුවන් පෙරදිග අපරදිග බටහිර බස්නාහිර බටහිර තව බස්නාහිර කියනවා බටහිර කියනවා පෑලදිග කියලත් කියනවා පෑලදිග ලයන මූර්ධජය බස්නාහිර බටහිර පෑලදිග අවරදිග කියලත් කියනවා අවරදිග අපරදිග කියන එක අවරදිග බස්නාහිර බටහිර පෑලදිග නේද පතසන් අවර ගිර නැටියෙන් වැටෙන කල වීරුකු සුරත් පළවෙනි වී රේ මඩලය කියලා සැලින් සංදේශ තිනු නේද වඳිමින් සවස නල හැසිරෙන දිගතුවල සොබමින් සුනිල් මිනි නිල් නුඹ තුර විපුල පතසන් අවර ගිර නැටියෙන් වැටෙන කල නවර ගිර බස්නාහිර හරි ඊළඟ පුතා මේ මේකේ විශේෂත්වයක් තියෙනවා දැන් අස්වැන්න අස්සන්න අස්සන්නක් කියලා කියන්නේ මොකද උට මොකටද අස්සන්න කියන්නේ අස්සන්න කියන එකට ඇත්තටම ඔයගොල්ලෝ අස්සන්න කිව්වම නිකන් නම් දන්න මොකද මේ අස්සන්න කියලා කියන්නේ ගෝයම් ගෝයම් වලටද අස්සන්න කියන්නේ ගෝයම් වල විතරද අස්සන්න තියෙන්නේ පුතා අස්සන්න කියන එක ඔයාලට කියන්න පුළුවන් අස්සන්න කියන්නේ වගාවෙන් ගන්න මොනවද? ධාන්‍ය. ධාන්‍ය විතරද? වීවි. විනාදාස නැද්ද මේ ධාන්‍ය නොකි වී කියන්නේ නැතුව වෙනවා කරද අස නැද්ද? අස්සන්න කියන්නේ මොකද්ද? වගාවෙන් ගන්නා ඵලදාන. අන්න හරියට උත්තරය ආවා. අස්සන්න කියලා කියන්නේ වගාවකින් ලබා ගන්න ඵලදාවට. වගාවෙන් ලබා ගන්න ඵලදාවට. අස්සන්න කියලා ගන්නේ ඵලදාවට. නා අස්සන්න කියලා කියන්නේ වගාවෙන් ලබා ගන්න ඵලදාවට. හරිද? හරි. තුර ඒක තමයි මේ සමරන්න කියන එක මේ කියන්නේ හරිද හරි ඊළඟට ශ්‍රී ලංකා අලුත් අවුරුදු උත්සවයේ දින බක් හෙවත් බක් කියන්නේ මොකද උදේ බක් බක්ද හබක් බක් අප්‍රේල් මාසේ ඇයි එහෙම බක් කියන්නේ ඔව් 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 බක් කියන වචනේ අර්ථය පුතේ වාග්ය කියන එක බක් කියන වචනේ අර්ථය තමයි මොකද්ද භාග්‍ය නැත්නම් අපි කියන හොඳ අමාසය භාග්‍යවත් මාසය බක් කියලා කියන්නේ බග බග කියලාත් කියනවා ඔකට හොඳයි බග බග කියන එක තමයි බක් කියන එක ඇදෙන්නේ දැන් අපි සිංහල ක්‍රමයට තමයි බක් කියන්නේ අවුරුදු නම් මේ පාර හබක් වේ වගේ දින විදියට හරිද කොහොම නමුත් පුතා මේ බක් කියන සිංහලෙන් අප්‍රේල් මාසෙට අපි සිංහල ක්‍රමයට ඔක්කොම ටික කියන්න පුළුවන් වෙන දැන් අපි අයින ඔයා ලියා ගන්න පුතේ ප්‍රශ්නය පුතේ ප්‍රශ්න ලියා ගන්න මේ ප්‍රශ්න ලියා ගන්න ඔයාගේ පොතේ මේ ප්‍රශ්න ලියා ගන්න මාතෘකාවට පහලින්
සිංහල ක්‍රමයට අනුව මාස 12 නම් කරන්න. 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 පටන් ගන්නෙ මොකෙන්ද කියන්නේ? තීරු දෙකකට ලියලා තියන්න හොඳේ. එකපාරක් කියමු දැන් ලියන්න එපා. කියමු බලන්න එකපාරක්. දුරුතු නව මැදින් රස වෙසක් නිකිනි සක් පොසොන් ඇසල නිකිනි බිනර වා ඉල් පුදුව. දැන් උතර ඉන්න අයගේ පුළුවන් අය පොඩක් කවුද කියලා කියන්නකෝ. ඔහොම අත උස්සලා පෙන්නන්න. අයිසර් කරන්න නෙමෙයි කිව්වේ නිකන් වීඩියෝ එකකින් අත උස්සලා පෙන්නන්න කියලා කිව්වේ. නියමයි දුරට පුළුවන් ලසිනට පුළුවන් තෙමිදට පුළුවන් ජෙනුලි නියමයි ජෙනුලි රන්සනට පුළුවන් හොඳයි රන්සන හරි ගොඩක් අයට පුළුවන් නේද එතකොට අපි වෝෂදීට පුළුවන් දිනුගිට පුළුවන් විහිත මොකෝ තත්තේ නිම්ෂිට පුළුවන් හොඳයි නිම්ෂි සමිදි පුළුවන් තරුකට පුළුවන් අනිතර පුළුවන් එන්න ඕන විහිතට අමාරුයි සුදුසුම් කරලා තියාගන්න ඉඳුරට පුළුවන් නේද හොඳයි ශිහා ශිශාන්ට පුළුවන් රන්සරට පුළුවන් හොඳයි තේසදිට පුළුවන් හරි එක වතාවක් උඩ දැන් කිව්ව තව වතාවක් කියලා අපි කොටසට යමු කියමු බලන්න දුරුතු නව මැදින් පා වේසම් පොසොන් ඇස නිකිනි පිනර පා ඉල් පුදුව දැන් ওই ටික ඔන්න ওই විදිහට පිළිවෙලට ලියන්න ඕන ඔයගොල්ලෝ මතකයෙන් අතන හරිද නෝ හෑන් කරන්න හරි බක් මාසය කියන්නේ ඇයි ඒ මාස වලට දාලා අප්‍රේල් මාසෙට කියන වාග්යවන්ත මාසෙ නැත්තම් යහපත් මාසය සුබදායී මාසය කියන අර්ථය තමයි බක් කියන කෙන්නේ හරිද හෙවත් අප්‍රේල් මාසෙදී සිංහල මෙන් දෙමළ ජනතාව මේක සමරනවා අනන්නේ කියන වචනේ අර්ථය මොකද්ද පුතා? මොකද්ද අනන්නේ කියලා කියන්නේ? ආවේනික 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 එහෙම නැත්නම් කියන ඒකටම අයත්තුළු. ඒකටම අයත් වෙච්ච, ඒ අයටම අයත් වෙච්ච. චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ මොනවද? සිරිත්‍රි සිරිත්‍රි නේද? වාරිත්‍ර කියන්නේ මේ අපි කියන කස්ටම් කියලා කියන්නේ වාරිත්‍ර කියලා. මේ සිරිත්‍රි වල තමයි චාරිත්‍ර වාරිත්‍ර කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි එකට වෙනමක් කියනනම් සිංහල අදහස කියනවනම් චාරිත්‍රාත්මක සිංහල අදහස කියලා මොකද්ද කියන්නේ? චාරිත්‍ර වාරිත්‍ර ඔයගොල්ලෝ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න වෙනවලු අවුරුද්දට. එහෙනම් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා කියලා මොනවද ඔයා කරන්නේ? ආ? චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවායි සඳහන් කරමින් මොනවද මේ අවුරුද්දට කරන්නේ එහෙනම්? කරන්නේ ඔව්. මොකද කරන්නේ මේ චාරිත්‍ර වාරිත්‍ර කරනවා කියලා? පුතා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා කියලා කියන පුතේ චාරිත්‍ර කියන්නේ කළ යුතු දේවල්. වාරිත්‍ර කියන්නේ මොනවද? නොකළ යුතු දේවල්. දැන් ඔයගොල්ලෝ අවුරුද්දට කරන දේවලුත් තියෙනවා නොකරන දේවලුත් තියෙනවා. මොනවද අවුරුද්දට කරන්නේ මොනවද නොකරන්නේ නොකරන ඒවා කියලා බලන්න. නේද මොනවද නොකරන දේවලුත් තියෙනවා. නුණගතේ වෙලාවට ආහාර ගන්නෙ නෑ. වෙලාවට වැඩ. ඔව් වැඩ අල්ලන්නේ නෑ ආහාර ගන්නෙ නෑ හොරාට තමයි කන්නේ. හරිද? නොරගතේ නැත්නම් අපිට පුණ්‍ය කාලේ වෙලාවට ඒ වගේ වැඩ තියෙනවා ඉතින් චාරිත්‍ර වාරිත්‍ර කරනවා හරිද ඒ වගේ තමයි චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ හරිද වාරිත්‍ර කියන්නේ නොකළ දේ ඊළඟට අපි කියන ඊළඟට හරි බලන්න ඊළඟට පුතේ මේ තව වචනයක් තියෙනවා තමයි බලා ගන්න සංස්කෘතිය මම මේ කියන වචන වල විශේෂ අවධානය දෙන්න පුතා අනිවාර්යයෙන් මේ ඕන සංස්කෘතිය කියන්නේ මොකද්ද පුතා සංස්කෘතිය කියන්නේ යම් කිසි ජන කොටසයකට අයත් ඇදහිලි සිරිත් විරිත් ආදී ඇදහිලි සිරිත් විරිත් ආදී කියලා නැවතුත් උත්තර ගන්න බෑ. ඇදහිලි ඒවා ටිකක් අදාළයි. පුතේ සංස්කෘතිය කියලා කියන්නේ වර්ධ වෙන සංස්කෘතිය හදාගන්න එක. ඒ කියන්නේ මිනිස්සු ආගම වෙන්න පුළුවන්, භාෂාව වෙන්න පුළුවන්, ඒ ආදී දේවල් වලින් මොකක් කරගන්නවද? තමන්ගේ ජීවිතය සකසා ගන්න. ආගම භාෂාව ඇසුරු කරගෙන මිනිස්සු තමන්ගේ ජීවිතය සකස ගන්නවා.
අනේ ආගම භාෂාව ඇසුරු කරගෙන මිනිස්සු සකසා ගන්න ක්‍රියාවලිය ජීවිතය හදා ගන්න ක්‍රමවේදයට අපි කියනවා සංස්කෘතිය කියලා. ඒක හදා ගන්න එකක් සංස්කෘතිය කියලා කියන්නේ. ආගම් භාෂාව වගේ දේවල් තමයි ඒකේ පදනම් බවට පත් වෙන්නේ. ආගම් භාෂාව පදනම් කරගෙන මේක හදා ගන්න එකක්. හරිද? මුදේ මේ පාඩමෙන් අපිට විභාගයට එන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න වර්ගද? අවස්ථා සම්බන්ධයක් දීලා ඡේදයක් දීලා ඔය එහෙම අහන්න පුළුවන්. මේකේ එකක් එන්න පුළුවන් අවස්ථා පුතා අවස්ථා සම්බන්ධය සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම. අවස්ථා සම්බන්ධ වෙනවා මන්දිර නිබන්ධනයේ අවස්ථා සම්බන්ධ තියෙනවා යාට මතකෙන් ලියන්න. ඒ වගේම පුතා මේ පාඩමෙන් අපිට එන්න පුළුවන් මොකද ඇවිල්ලා තියෙනවා මීට කලින් රචනාවක්. රචනාවක් මීට කලින් මේ පාඩම මොකලින් ඇවිල්ලා තියෙනවා බල ඔයගොල්ලෝගේ විභාගවලදී රචනා ඇවිල්ලා තියෙනවා විභාගවලට. එසා මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න අපහුතින්ට අර ප්‍රශ්නේ ඉඩ තියන්. පේලි 6ක් තිබ්බනම් ඇති තීරු දෙකක ලියතෑගෙනේ. ලියලා දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න උතින්ට. පාඩමෙහි සඳහන් නැත්නම් අන්තර්ගත පාඩමේ අන්තර්ගත පාඩමෙහි අන්තර්ගත පාඩමෙහි අන්තර්ගත පාඩමෙහි අන්තර්ගත මව හා පුතා අතර සංවාදේනොත් 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 කමා සීයා හා මුණුබුරා සීයා හා මුණුබුරා නැත්නම් සීයා හා පුතා කියලා ලියුවත් කමක් නෑ අතර සංවාදේනොත් සීයා හා මුණුබුරා අතර සංවාදේනොත් කමා සීයා හා මුණුබුරා අතර සංවාදේනොත් කමා පියා හා පුතා අතර සංවාදේනොත් 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 අලුත් අවුරුදු උත්සවය අලුත් අවුරුදු උත්සවය අලුත් අවුරුදු උත්සවය පිළිබඳව 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 හෙළිවන අලුත් අවුරුදු උත්සවයේ පිළිබඳව හෙළිවන තොරතුරු තොරතුරු හැකිතා අලුත් අවුරුදු උත්සවයේ පිළිබඳව හෙළිවන තොරතුරු හැකිතා ලේඛනගත කරන්න හැකිතාක් ලේඛනගත කරන්න හරි පුතේ දැන් ඔයාට මේ පාඩමේ හම්බ වෙන චරිත ටික ගත්තොත් ඔයාට පේනවා අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා කවුද අම්මගේ හඬ පුතා හම්බ වෙන කතකියා හම්බ වෙන කතකිය කියලා කමක් නෑ හොඳ මේ පාඩමේ ඉන්න කෙනා කතකියා පුතා කියන කෙනා කතකිය බවට පත් වෙනවා ඉතින් අම්මව හම්බ වෙනවා ඉස්සෙල්ලා ඊළඟට සීයා හම්බ වෙනවා ඊළඟට ආ තාත්තා ඒක මේ කොටා අවස්ථා තුනක් දෙබස් වර්ග තුනක් මේකේ තියෙනවා පුතා මව සහ පුතා අතර දෙබස් ටික තියෙනවා මව සහ ඊළඟට සෝරි ඊළඟට සීයා සහ පුතා අතර දෙබස් ටික තියෙනවා ඊළඟට පියා සහ පුතා අතර දෙබස් ටික තියෙනවා මේ දෙකේම මේ 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 ගොඩනැගි මේ කතාව ඇතුලේ උත්සාහ කරන්නේ පුතේ ඔයාට කියලා දෙන්න මොනවා ගැනද
අලුත් අවුරුදු උත්සවය පිළිබඳව. එතකොට ඔයා අලුත් අවුරුද්ද පිළිබඳව දැනගත්තු. අලුත් අවුරුද්ද පිළිබඳව දැනගත්තු තොරතුරු වෙන වෙනම ගොනු කරන්න ඕන. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් උදාහරණයක් විතර ගත්තොත් මම පාඩම වෙනම පස්සෙ කතා කරනවා. උදාහරණයක් විතර ගත්තොත් අපි දැන් මේ බලන්නකො මම පළවෙනි විතරක් ඔයාලට පැහැදිලි කරන්න. ඊළඟ දවසේ ඔයා මේකට උත්තර ලියන්න ඕන, ලියාගෙන එන්න ඕන. මේ බලන්න මේ ටික ගන්න එපා පුතේ. මේ අලුත් අවුරුද්දට පූර්ව පැහැදිලි කිරීම. එකක් වෙනම ප්‍රශ්නයක් විතර කතා කරගන්න. මේ බලන්න මෙන්න මෙතනින් තියෙනවා අම්මා කතා කරන පුතා මෙහෙ එන්න අද ගොඩක් වැඩ තියෙනවා පරණ අවුරුද්දේ නාන්නයි වැඩ අත්හරින්නයි තියෙන්නේ අදයි වැඩ අත්හරින වෙලාව වෙනකොට සේරම වැඩ ඉවර කරගන්න ඕනේ දැන් උතනින් අවුරුද්ද ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් කරුණු මොනවද මේ දෙබස් ඇතුලේ පරණ අවුරුද්දේ නානිකයි අන්න හරි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලින් එකක් තමයි පුතේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන්න තියෙන්නේ ඒ පිළිබඳ මේ දවස් අපි ඉගෙන ගන්නවා අලුත් අවුරුදු උත්සව චාරිත්‍ර වාරිත්‍රවල. ඒ වගේම අවුරුද්දට තව කරන්න තියෙන වැඩක් තමයි මොකද්ද? වැඩ අත්හරින. වැඩ සියලු වැඩ අත්හරින්නට වෙලාවක් වෙනවා නම් ඒක ගැන මේක ඉගෙන ගන්න පුළුවන් අපිට. හරිද? දෙකයි. ඊළඟ පුතා මේ ඇමතුම මානිවස දුරට 100 පංචාංගලිත බලමින් සිටියේය. අම්මා සහ තාත්තා නිවෙස් අස්පස් කරමින් සිටියාය. අම්මාට උදව් කිරීම දැන් දුවගෙන ආවත් සියල ගණතුරු මම සියාගෙන මීට කතා වෙලා ඇසිවල ස්කූල් පිරුවේ මෙතන තියෙනවා තව කාරණාවක් අම්මා සම් පුතා අතර සම්මාදිත තුල ගන්න පුළුවන් මොකද්ද තව කාරණාවක් තියෙන උතලින් ගන්න පුළුවන් අම්මා මත පදනම් වූ කාරණාව ඒ තමයි පුතා අවුරුදු සමයේදී ගෙදර හැමෝම සාමූහිකව මොකක් කරනවද අස්පස් කරන ගෙදර වැඩපළ කරගන්නවා සාමූහිකව ගෙදර වැඩපළ කරනවා ගෙදර එකමුතු භාවය වැඩි වෙනවා අවුරුද්ද කියන එකේදී අවුරුද්දේදී ගෙදර එකමුතු භාවය වෙනවා සාමූහික වැඩ කරන අවුරුදු සමයේදී ඒක තවත් ලක්ෂණයක් මේ පාඩම දැන් අම්මාගේදී අම්මා සම්බන්ධ චරිත කොටසට දාලා අපි කරුණු තුනක් ඉගෙන ගත්තා එකක් තමයි පරණ අවුරුද්දේ නාන්න දවසක් තිබෙන බව නාන්න අවශ්‍ය බව ඒ වගේම සියලු වැඩ අත්හරින වෙලාවක් අවුරුදු සමයේන බව ඒ වගේම අනිත් එක තමයි ගෙදර සියලු දෙනා එකමුතුව සාමූහිකව ගෙදර වැඩපළ අවුරුද්ද වෙනින් සූදානම් වීම සඳහා කරන බවත් අපි මේකේ ඉගෙන ගන්නවා. ඒ වගේ පුතා ඊළඟට අපි 100 සම්බන්ධ නිසා 100 සම්බන්ධ කාරණාවේ අපි ඉගෙන ගන්න පළවෙනිම එක තමයි මොකද්ද? ගොඩක් වෙලාවට චාරිත්‍ර වාරිත අවුරුදු සිරිත්‍රිත් සහ නැකත් සීට්ුවට දාලා ලිතක් තියෙනවා පොදු ලංකාවේ පාවිච්චි කරන එක තමයි මොකද්ද ලිත? පංචාංග ලිත. ඒ වුණාට පුතා පංචාංග ලිතම වෙන්න ඕනේ නැහැ. අඟ පහක් තියෙන ලිත ඔය පංචාංග කියලා අපි කතා කරන ඉස්සරහදී පංචාංග වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දේ වැඩ කරන්න අවුරුද්ද දවස්වලදී අපි අවුරුදු චාරිත්‍ර සමරන්නට පාවිච්චි කරන මොකද්ද? කැලෙන්ඩරේ නෙමෙයි පාවිච්චි කරන්නේ. මොකද්ද පාවිච්චි කරන්නේ? ඒකට පාවිච්චි කරන පොතේ අපි අවුරුදු සමයේ ලිත කියලා එකක්. ලිත කියන එකක්. ලිතට විශේෂ දවසක් දවස් දෙකක් තුනක් තමයි ওই අවුරුදු සමය කියලා එක. ලිතර තියෙන විශේෂ. ඊට අමතරව තියෙන ලිත පා ලිතේ ගොඩක් දේවල් තියෙනවා. මොනවද පුතා ලිතේ තියෙන්නේ සාමාන්‍ය? රාහු කාලේ. රාහු කාලේ ඔන්න බලන කෙනෙක් වෙන ඉතින් රාහු කාලේ තියෙනවලු. නේද? ලග්න ලග්න පලාපල තියෙනවා ලිතේ. තව හරි මට උතනින් කියන්නකෝ දැන් ගෙදර ලිතක් තියෙනයි මේ වෙනකොට ගෙදර ලිතක් තියෙනයි අත උස්සන්න ඔහොම පෙන්නලා කියන මට අපේ ගෙදර ලිතක් තියෙන මම දැකලා තියෙනවා හරි බලන්න ආරංසනගේ ගෙදර තියෙනවා සේසඳිගේ ගෙදර තියෙනවා ඊළඟට සමිඳිගේ ගෙවල් ගෙදර තියෙන විහිිතගේ තියෙනවා සිතාරගේ තියෙනවා හරි දිනුන්ගේ තියෙනවා තරුකගේ තියෙනවා හොඳයිනේ නේද ලිතක් තියෙනවා හරි දැන් ලියා ගන්න ඔතනට ඊළඟ ප්‍රශ්නේ ඉඳ තියන තුල ලියන්න පුතා. වාගේ ලියන පුතේ ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. ලිතක පුතේ ඉඳ තියන්න එපා පුතේ ඉඳ තියන්න ඕනේ. නිම්ෂි ලිතක් නැද්ද ගෙදර? ගෙදර නෑ ආච්චිලා. ආච්චිලා ගිහලා බලාගෙන ඉන අවුරුදු උත්සවයේ අවුරුද්දේ චාරිත්‍ර වාර්තා කරන. හරි හරි. හරි. ගෙනුලෑ ගෙදර තියෙනවද ලිතක්? නැද්ද නෑ අවුරුද්ද කොහොම වෙන ටික කරන්නේ නේද හරි එතකොට ලියා ගන්න පුතේ දැන් ලිතක තියෙන දේවල් කිව්ව මොනවද
රාහු කාලය පිළිබඳව දැනගන්න පුළුවන් ලිතකින් තවමද දැනගන්න පුළුවන්? ආ නැකත ආ නැකත් නැක සීටුව අවුරුදු නැකත් සීටුව ගැන දෙන දරකට එක ප්‍රධාන කාරණාවක් නිත ඉතමත තවමනක් තියෙන ලිතක. පෝයවල් අන්න වැදගත් එක පුතා ලිතේ තියෙනවා පුතේ. මාසෙට පොයවල් කීයක් තියෙනවද සාමාන්‍යයෙන්? කයිනස එකයි අටා හතරයි අපිට එකයි කියනවා නේ. අපිට පුරුදු නම් එකයි තමයි. සිල් ගන්න පොයින් අපිට පුරුදු නේද? සාමාන්‍ය පුතා හතරයි සමහර වැඩිහිටි අය මාසෙට කී වතාවක් සිල් ගන්නවා? දෙවතාව හතර වතාවක් හතර වතාවක් සිල් ගන්නවා. ඉතින් ඔකට ප්‍රකාශකුත් දැන් සාමාන්‍ය කියමනකුත් තියෙන මොකද කියන්නේ? හතර පොයට ඕ හිල් හතර පොයටම සිල් හතර ගන්නවා පොයට කියලා. මසිලක හතර පොයටම සිල් ගන්නවා. උගල දන්නව අර සඳේ ගමන් මාගෙන දින 28 හතරට බෙදලා එහෙමනේ ඔක් ගන්න නේද? හරි. එතකොට හතර පොයටම සිල් ගන්නවා. පොය හතරක් එනවා. ඊළඟට පොය තියෙන දවස්, පොය ලබන දවස්, පොය ගෙවෙන දවස් ආදී සියලු විස්තර අපිට ගන්න වෙන්නේ ලිතෙන්. තාමනොත් අපිට ලිතෙන් ගන්න පුළුවන් දේවල්. සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහණ ආයෙමත් පුළුවන්. තව ලග්න පිළිබඳ ලග්න පිළිබඳව දැනගන්න පුළුවන්. මම බැලුවේ මේ මෙතන ලිත් බලනයි නෑ. එතකොට ලිත් බැලුවනම් ඕගොල්ලෝ ජ්‍යොතිෂයට වැඩි ඉඩක් දුන්නා නම් ওই සමාන තව ටිකක් 10 11 එක සස්පල පෙළ වගේ වෙනකොට ඕක ටිකක් බලනවා අපි ගැල්ලා මම වැඩි පුළුවන් ලිත්. ඒක හරියද? ඕක බලලා දැන් වැඩි හිටියෝ ටිකක් බලනවා. ඕකෙන් එලි ගෙදරින් එලියට බහිනිත් ඕක දිහා බලලා. මොකටද? මරු සිටින දිශාව බලන. සුබ වැඩකට යනකොට මරු සිටින දිශාව නේද? ඒව බලනවා. මරු ඉන්නේ කොයි වෙලාවේද? ඒ බලනවා. ඊළඟට තව බලන මොකක්ද? රාහු කාලය රාහු කාලයේ බලනවා. සුභගේ සුභ වේලාවකට ගෙදරින් බහින්න එළියට නැත්නම් සුභ වැඩක් පටන් ගන්න රාහු කාලයේ බලනවා. රාහු කාලයේ තින්නේ ඕකේ. ඊළඟට අපේ අපේ ජීවිතවල තමයි දැන් ලග්න වලට දාලා තව තියෙන මොනවද? අයවැය කියන එකක් තියෙනවා. ඒක තියෙනවා ඕකේ නේද? සමහරුන්ගේ අය වැඩි, සමහරුන්ගේ වැය අඩුයි. එහෙම එහෙම තියෙනවා. හරිද? ඒ වගේ තව මොනවද තියෙන දිටක? පූණා ගැඟ දලා ටීම් ප්‍රතිපල එහෙමද? අන්න සිතා කියව කියවද ඒක? හූණු වැඟට වැටුනහම වෙන්නේ මොකද්ද? ඒ නාහයට වැටුනහම මොකද වෙන්නේ? නාහයට වැටුනහම නම් ඉතින් අනිවාර්යෙන් බුදු අම්මෝ මට නම් බැරියෝ කියලා දුහන්න කනටත් තමයි. කියලා දෙන්න. ඔව් හැමදැනම දිනන. කනට වැටුනහම මොකද කරන්නේ? ඔළුවට වැටුනහම මොකද කරන්නේ? තව තියෙනවා. දොල්ලලට. ඔව් අන්න එහෙම. ආ අන්න දැන් මම බලන අන්සනිය හොඳට බල්ලා දෙනවා මගේ දැන්. කකුලේ මාපට ඇගිල්ලට. ආ අන්න කකුලේ මාමට ඇඟිල්ල වැටුනා. දැන් හූණෙක් වැටුනහම පුළුවන් ද පුතා ජීවිතේ කියන්න? ඒක කමන්න. හරි කමන්න. හරි. එතකොට හරි ඒක සුගුණ නැගවැටීම් පිළිබඳව ලග්න ඵලාඵල එකින් දැනගන්න පුළුවන් ඒ අදාළ. තව මොනවද දැනගන්න පුළුවන් ලිතේ? ආ තව පුළුවන් පුතා නැකත් දැනගන්න පුළුවන්. වර්ෂයේ මාසෙට දාලා නැකත් තියෙන බොහෝ වෙලාවට ලිතේ. ඒකට දැන් අපි හිතමු වවභෝග හිටවන සුදුසු නැකත් දවස් තියෙනවා. ඊළඟට ගෙවල් වලට ඇතුළේ අපේ ගෙට ගෙව දිනවා කියලා කියන ගෙවල් පදිච්ච වෙන සුදුසු නැකත් එහෙමත් ওই ලිත්වල අඩංගු කරලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් හැම මාසෙම තියෙන සුබ නැකත් පිළිබඳව ලිතිය සඳහන් වෙනවා. ලිතියේ තියෙන දේවල් දැන් පුතා ලියාගන්න ප්‍රශ්නය. ප්‍රශ්න ලියාගන්න. ප්‍රශ්න දෙකක් තියෙන එකක් ලියාගන්න. ලිතක ඇතුළත් නැත්නම් ලිතක අන්තර්ගත මේ ඊළඟ දවසේ ලිතක් අපි ස්ක්‍රීන් ෂොට් දාලා බලමු. ලිතක් දැන් ඔන්න ඊළඟ දවසේ නට ඔයා බලලා එන්නේ ලිතක්. ලිතක සඳහන් ප්‍රධානතම අංග පහක් නම් කරන්න. ලිතක ඇතුළත් ප්‍රධානතම අංග පහක් නම් කරන්න. ලිතක ඇතුළත් ප්‍රධානතම අංග පහක් නම් කරන්න. ලිතක ඇතුළත් ප්‍රධානතම අංග පහක් නම් කරන්න. හරි බුදු. එතකොට දැන් සීයා පාඩමේ ලිත බලනවා. දැන් ඕගොල්ලෝ ලිත බලලා ඉන්න ඕනේ ඊළඟ දවසේ. එතකොට හරිද? ආයි ඊළඟ දවසේ මම ඕගොල්ලොන්ගෙන් ගන්නෙ මේ අපේ ලිතේ දැන් නැගස් සීට්ටුව පිළිබඳ වෙනම විග්‍රහයක්. දැන් අපි ලිත ගැන නෙමෙයි කරගත්. දැන් ඕන සීයා පංචාංග ලිත අරගෙන යනවා. පංචාංග ලිත බලනවා. එතකොට ඒකේ තියෙන දේවල් අපි දන්නවා. හරිද? අපි දැන් දැනගෙන ඊළඟ දවසේ පන්තියට එන්නේ ලිතේ තියෙන දේවල්. ඊළඟට අවසාන ප්‍රශ්න ලියා ගන්න තෙන්ට. අවසාන ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්න ලියා ගන්න. බක් මාසය ළඟාවීමේදී බක් මාසය ළඟාවීමේදී රසින්දු ලියනවද, සමිදි ලියනවද, තෙනුජ ලියනවද, ඉඳුවර ලියනවද, තෙනුමි ලියනවද, හිරුක ලියනවද?
Saya mau sih punya rasanya kayak gini atau video go friend ini rasin dulu ya. Hari. Saya bak bak masih langgawi ini. Bak masih langgawi medhi. Parisri dakn labina. Parisri dakn labina. ලක්ෂණ කිහිපයක් සර් ඔබතේ සමිදි පාරක් කියන්නකෝ හා බක් මාසය ළඟාවීමේදී පරිසරයේ දක්නට ලැබෙන බක් මාසය ළඟාවීමේදී පරිසරයේ දක්නට ලැබෙන බක් මාසය ළඟාවීමේදී පරිසරයේ දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් පාඩමෙහි ලක්ෂණ කිහිපයක් ලක්ෂණ කිහිපයක් පාඩමෙහි පළමු ඡේදය ඇසුරින් පළමු ඡේදය ඇසුරින් පාඩමෙහි පළමු ඡේදය ඇසුරින් ලියා දක්වන්න කරුණු ලෙස ලියන්න ඕන ගමේ තියෙන්නේ මේ ඡේදය ඇසුරින් ඔයා කරුණු ටිකක් ක්ලියර් දක්වන්නට ඕන උතෙන්ට පළමු ඡේදය ඇසුරින් ලියා දක්වන්න කියන්නේ මෙන්න මේ ඇසුරින් ඔයා ලියන්නට ඕන කරුණු ලෙස බක් මාසය ළඟා වෙනකොට දක්න ලැබෙන අපි නිකන් මේක නැති වුණත් පොඩ්ඩක් නිකන් මතක් කළොත් අපි චුට්ටක් මතක් කරලා අපි අවසන් කරමු පන්තිය පුතා මොනවද අවුරුද්ද කිට්ටු වෙනකොට ඔයාට පරිසරය දක්න ලැබෙන විනාශකම් කොහා කෑ ගන්නවා කොහා කෑ ගහනවා කොහා ගැන සල්ල දළු දානවා ඔව් පුතා සත්ත්ව ලෝකයේ ලස්සනම හඬ දෙය තියෙන කවුද මහ බ්‍රහ්මයා කාටද කොහාටලු ලස්සනම හඬ දෙය තියෙන කොහාටලු කොහා හැබැයි පණ්ඩිතයා බක පණ්ඩිතයා ඔව් පුතේ සර් දැන් කොහා එන්නේ ජූනි මාසෙම අන්නේ තමයි ඔව් ඒක වෙන පස්සේ පාර්සල් විනාශ කම් වෙන ආල්කෝම නමුත් කොහා බක පණ්ඩිතයා පුතා ඔකල දන්නවද කොහාට තවනමක් කියනව නේද අමුතු නම මොකද්ද කියන්නේ කොහාට සමාන නමක් පුතා පරපුටු කියන්නේ ඇයි කොහාට පරපුටු කියන්නේ දන්න ඕගොල්ලෝ කපුටන්ගේ මේ කුඩුගේ කුඩු වල පටවලා අන්න හරි. ඔකට හරි ප්‍රහසන කතාවක් තියෙනවා. මේ මහා බ්‍රහ්මයා මොකක් කරා කියලාද මම කලින් කියලා තියෙදි මේක. මහා බ්‍රහ්මයා කුඩු හදන්න ඔක්කොටම පොඩි තිබ්බලු මේ විදේශණයක් එන්න කියලා දෙන කුඩු ටික හදාගන්න ඉදි. දැන් අපි පන්තියක් ගත්තත් එහෙමනේ පුතා සමහර දවසට පන්තියට එනකොට සමහරු පන්තියට එන්නේ නැහැ. එක්කෝ එක්කෝ ප්‍රමාද වෙලා ඉන්නේ සමහරු කිතර ඕක මන් දන්නවා යන්න ඕනේ. ඕක අද දින එක දන්නු කියලා. ඒ වගේ එක්කෙනෙක් තමයි බක පණ්ඩිතින් තමයි කොහා. කොහා හිතුවා මට දැන් බිත්තර දාන්න ඕනේ නැහැ. ඒ නිසා මට දැන් කූඩුවක් ඕනේ නැහැ. හරිද? එයා එහෙම කල්පනා කරලා එදා ගියේ නැහැ වැඩේට. කියලා දෙන දවසේ ගියේ නැහැ කූඩු හදන්න. ඔයි කියලා දෙන දවසේ ඉස්සරහින් හිටියෙක් කෙනෙක් තමයි කවුද? කපුටා. ආ? සත්ත්ව ලෝකේ කවුද ඉස්සරහින් ඉඳලා තියෙන්නේ? වඩුකුරුල්ලා. වඩුකුරුල්ලා. වඩුකුරුල්ලා දැන් පන්තියේත් අපි බලනනේ හොඳට බැටික් කරන් එනවා පන්ති ඉස්සරහම් පේලේ වාඩි වෙන කැමති වැඩ හොඳට අහගෙන ඉන්න අන්න එයා තමයි ඒ වගේ තමයි මුදේ අර වඩුකුරුල්ලා ඉස්සරහටම ගිහිල්ලා ඉස්සරහයිම ගිහිල්ලා හොඳට වැඩේ අහගෙන හිටියා ඔගොල්ලෝ දන්න සත්ත්ව ලෝකයේ ලස්සනම කූඩුව මනා නිමාවකින් යුතු සුරක්ෂිතම කූඩුව හදන්න පුළුවන් කුරුල්ලෙක් තමයි කවුද වඩුකුරුල්ලා වඩුකුරුල්ලා නේද එයාගේ කූඩුවට යන්න තියෙන්නේ පහලින් ඇතුල් වෙලා පහලින් රිංගලා පියාසර කරලා ගිහිල්ලා ආපහු පහලට එන්න තියෙන ඇතුළේ නැම්මකින් එන්න තියෙන්නේ හරි අපුරු කූඩුවක් කොහොම නමුත් පුතා මේ දැන් මේකෙදි මේ පරපුටු හිමිනේ තම කියන කොහා ආවෙම නැ පැත්ත පළාත් හඬත් ලස්සන නිසා පණ්ඩිත නිසා වෙන්න දෙති ආවෙ නැ යාට ඒ වෙලාව විතර දාන්න උමනා කු තිබෙන විතර දාන්න නැත්තම් කූඩුවක් ඕනේ නැ කියලා හිතලා එයා ආවෙ නැ මම මේ කතාවෙන් පස්සේ නවත්තන පන්තිය ආවෙ නැ ඊට පස්සේ මොකද උනේ ඒ වගේම තව සමහර හිටියා මැදින් නැගිටලා ගිහිපු අය කතාව හරියට ඉවර කූඩුව හදලා දෙන විදිය කියලා දෙන කයි නේ අයියෝ ඕක මොන බම්බුවක්ද මේක මේ ඕක දැනගන්න දෙයක්ද ඕක මමත් දන්නවා කියලා හිතලා කතාව මැදින් බැහැල ගියා. ඒ වගේ කෙනෙක් තමයි පුතා කපුටා. කපුට කුඩු දැකලා තියෙනවද? ඔහො මොන වගේද පුතා කපුට කුඩුව නියමයි ලස්සනයි මනා නියම මොද්ද නෑ නේද? කොඩු ගැන නෑ නෑ කපුට අර එහෙම ආන්න හරි ඔගොල්ලෝ දැකලා ඉතින් කපුටට කූඩුවක් හදා ගන්න බෑ ආවට ගියාට නේද?
මුළු ගහේම කූඩුව හදලා තමයි හරියට එකක් හදාගන්න. කෝටු තියෙනවා, වැටෙනවා, තියපු ඒවා එහෙම් මෙහෙම් නික හැමදේම මහා ව්‍යාකූල කූඩු හදන්න යා. ඊට පස්සේ යාට නිමාව කරගන්න දන්නේ නැහැ. ඒ නිමාව කියලා දුන්නේ අන්තිමටනේ. යා මැදින් බැහැලා ගියා. ඉතින් කෝටු එක එක අතර තියලා තියලා සමහර ලාට අර කූඩු හදාගන්න, සමහර ලාට යා කූඩුවේ පල්ලේ මොකක් වෙනද දාම් විතර බිමටත් වැටෙනවා. හරි නිමාවකින් කූඩුවක් හදාගන්න බැරි එක්කනේ. මැදින් අහගෙන ඉඳලා එනේ මැදට වෙනකන් අහගෙන ඉඳි අන්තිමට කැහුවේනේ. ගියා. ඉතින් දැන් ඕකේ දෙන්න සම්බන්ධ කරලා මම මේ ගත්තේ. තම සමහර කුරුල්ලෝ කල්පනා කරලා බලන්න නම් එයා කොහොමද අහගෙන ඉඳලා තියලා ලස්සනට අහගෙන ඉඳලා නැද්ද කියන එක. කොහොම නමුත් සත්ත්ව ලෝකයේ අපූර්ව හඬක් තියෙන ලස්සනම හඬ තියෙන කුහා කූඩු හදන වෙලාව ඉදිය නැතුණාට යාට බිත්තර දාන්න අවස්ථාව වෙනකොට යාට කූඩුවක් නැතුව බැරි වුණා. පියාසර කර කම් බිමට දාන්නේ. හරිද? නේද වාඩිල ඉඳලා බිමට දාන්න බෑනේ. දැන් පැටව හදනනේ යාට ඕන කූඩුයි. මේ බිත්තර දාන්නේ. ඉතින් යාට දැන් බිත්තර දාන්න ලඟ වුණාම මොකද එයා කරන්නේ? බැලුවා අතරපු කූඩු ඕන තරම් තියෙනවා ගිහිල්ලා බැලුවා. දැන් තමන්ගේ හැඩේ තියෙන සතෙක් තමයි කවුද? කාක්කා. දැකලා තියෙනවද කාක්කයා කපුට මේ කොහයි දෙන්න එක සමානයි ටික ලොකු වෙනසක් නෑ. ඔව් සර්. ඔව් සර්. ආ කළු පාටයි ටිකක් නේද? ලස්සන හඬක් තිබ්බට කොහා එහෙම ලස්සන සතෙක් නෙමෙයි. නේද? ඉතින් කොහොම හරි දෙන්න දැන් කපුට නැතිලා ආවට මොකද කරන්නේ? කොහාගේ ගෑන සතා ඇවිල්ලා බිත්තර දැම්ම ඒක. කපුට කූඩි බිත්තර දැම්ම. දැම්මහම දැන් බලන්න වෙන දේ නේද? දැන් දැම්ම දාලා ඉතින් එයා ගියා උගින්න බෑනේ කපුට එනවනේ. කපුට එනවනේ. දැන් කපුටත් ඔකේ බිත්තර දානවා. බිත්තර දෙගොල්ලෝ දැන් දෙගොල්ලෝගේ බිත්තර ඔකේ මේ ඔකේ මේ වෙ තියෙනවා. ඔක කොහොම හරි බිත්තර රකින්නේ කවුද? කපුටි. කපුටි තමයි බිත්තර රකින්නේ. කපුටි තමයි බිත්තර රකින්නේ. ඒතොර කපුටි බිත්තර රැකලා පැටව් ආවම මුල් කාලේ ප්‍රශ්නයක් නෑ. පැටව් එක වගේ මං කියන්නේ එක ලක්ෂණ කියලා. හැබැයි පුතේ හඬ එන්නෙන්න මෝරන කොට දැන් තේරෙනවා මොකද තේරෙන්නේ? කපුටු පැටවගේ හඬයි ඊට පස්සේ කෝල් පැටවගේ හඬයි වෙනස තේරෙනවා. දැන් මොකද කරන්නේ? එලවනවා කූඩුවෙන්. පුතේ පරකොටු කියන වචනේ අර්ථය මොකද? අනුන්ගෙන් යැපෙන. අනුන් විසින් අනුන්ගෙන් පෝෂණය වෙන. කපුටත් මේ 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 කවුද කොහාට පරපුටු කියන්නේ ඒකයි. එයා බිත්තර දාන්නේ කපුටගේ කූඩුවේ. ඒ ඔගොල්ලෝ බලන්නකෝ මේ කොහා කොහාගේ પરම්පරාව ගොඩක් අඩුයිනේ නේ? අඩුයි නේද? ඕ කොහේක පරම් උතාම කලාතුරකින් කොහෙන් දකින්න ලැබෙන්නේ? කවුලෙන් දකින්න ලැබෙන්නේ? ඇයි ඒ? යන්නේ නේ. දැන් ඉතින් ඔගොල්ලෝ බලන්න ඉතනකොට දැන් අර කපුටයි කපුටි දෙන්නම එලව එලව ඇනලා ඇනලා එලවල දාන කූඩුවේ. තමගේ වර්ගයා පවත්වාගෙන යන ක්‍රමවේදයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? පරම්පරාවේ ජනගහණය අඩු වෙනවා. ඔවුන්ගේ පරම්පරාවේ ජනගහණය අඩු වෙන නිසා කොහොම අපි ගත්තොත් තාම අඩුවෙන් අපිට දක්න ලැබෙන්නේ. තාම අඩුවේ. ඒ නිසා ඒක පොඩක් මතකද? පරපුටු කියන වචනේ මට ඔයාලට කියන්න ඕනේ. පරපුටු කියන්නේ අනුන්ගෙන් පෝෂණය වන කියන එක. පරපුටු කියන්නේ කොහාට සමාන වචනයක්. ඒකත් පොඩක් ඔන්න මතක තියාගෙන කතාව මම කිව්වේ ඔයාලට පොඩ්ඩක් මේක හොඳින් මතක තියෙන අවශ්‍යතාවයක් තියෙන නිසා. හරිද? හරි. එහෙනම් මොන පුතා පළවෙනි ජේද ප්‍රශ්න ඔයාලට දුන්නා තුනක්. තුනද හතරයිද? එකයි දෙකයි තුනයි හතරයි. ප්‍රශ්න හතරක් දුන්නා. හතරෙන් ඔයා තුනකට උත්තර ලියන්න වෙනවා. එකක් හැර. හැර උත්තරේ තමයි පුතේ අර දෙබස් ඇසුරින් කරුණු ලියන්න කියන එක ලියන්න ඕනේ. අනිත් ටිකට ඔයාට උත්තර ලියන්න පුළුවන් වෙනවන සිංහල ක්‍රමයට මාස 12 නම් කරන එක. ඊළඟට අනිත් එක තමයි පළමු ඡේදය ඇසුරින් බක් මාසයේ පූර්ව සූදානම් පෙන්නු කරන ලක්ෂණ පාඩමේ පළවෙනි ඡේදය ඇසුරින් අනිත් එක මොකද්ද? තාගත් දුන්නා. එතකොට මොකද්ද දුන්නේ? ලිතේ. ආ ලිතේ. ලිතේ ප්‍රධාන අංග පහක් නම් කරන්න කියන එක හරිද? හරි. එතකොට පුතේ අපි අවසන් කරමු. මෙන්න මේ ඡේදය ඇසුරින් තමයි ඔයා මං කිව්ව අර කරුණු කීපයක් ලියන්න ඕන බක් මාසයේ පූර්ව. එකක් තමයි කොහාගේ නාදයේ දැක් ලැබීම. ඒ වගේම ශාකවල විශේෂම ගස් කොළන් වල මොනවද? මල් පල හට බලද මල් පල හට ගැනීම. මල් පල හට ගන්න කාලයක් එනවා. ඒ තමයි විශේෂයෙන්ම බක් මාසයේ ළඟා වෙනකොට. දැන් මේ කාලේ ඔයගොල්ලෝගේ අඹ ගස් වල ගෙවල් වල තියෙන අඹ ගස් බලන්න නැති වෙන්න අඹ හැදිලා තියෙනවා නේද? හරියන පෑවිල්ලත් ආවුණා. හොඳ ගොඩාක් අඹ හැදිලා තියෙනවා. ඊපස්සේ රඹටන් ගස් වල මල් පිපිලා තියෙනවා මේ වෙනකොට. මල් පල හට ගන්න කාලයක් තමයි බක් මාසයේ සූදානම්. ඔව් කජු ගස්යෙන් බලන කජු හොඳට කජු හැදෙන කාලේ. ඒ වගේ ගොඩාක් ගස්වල මේ මල් පල හටගෙන කාලේ මේ බක් මාසේ. ඊළඟට තව විශේෂ ගස්වල මල් පිපෙනවා. එරබදු ගස්වල, බක්මී ගස්වල නේද? මල් විශේෂයෙන්ම පිපෙනවා මේ කාලේ. සමහර ගස්වල දලු ලාලා වැඩෙනවා මේ කාලේ. සා පරිසරයේ මේ වගේ ලක්ෂණ විශේෂතා අපි විශේෂයෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ කියන්නේ පුතේ
අස්සන්නගේ පාගනේ කුඹුරු කපලා කුඹුරේ ගොයම් ටික කපලා අස්සන්න අරගෙන කුඹුරේ ඉතුරු වෙනව මොකක්ද ඒකට කියන නමකුත් තියෙනවා. ඉපනල් ඉපනැල්ල කුඹුරු වල ඉපනැල්ල සීග්‍රයෙන් වැඩි වෙන කාලය දක්න ලැබෙන කාලය. ඉතින් මේ ඔක්කොම පාරිසරික ලක්ෂණ අවුරුද්ද සමයේ. ඉතින් මෙන්න මේවට පිළිබඳව ඔයා ඊළඟ දවසේකට ලියාගෙන එන්නට ඕන. හරි. අපි එහෙනම් දැනට අවසන් කරමු. මට ඉක්මන් කරලා කියන්න පුතේ ගෙදරදී දුන්නු වැඩ ටික මොනවද කියලා. ආඩියෝ නිබන්ධනයේ වැරටික් කරන්න ඒවා අනිවාර්ය නෑ පුතේ ලබන සතිය අනිවාර්යෙන් බලන්නේ නැහැ ඒවා. නමුත් ටියුට් එකේ වැරටික් කරන්න නොක් කරන්න පාකුව කොටස් දෙකක් විතර තියෙනවා. ඒ දෙක හැර පළමු පාඩමේ දෙවෙනි පාඩමේ අන්ති ඔක්කොම කරා. ඊළඟට තුන්වෙනි පාඩමේ දැන් මම ප්‍රශ්න හතරක් දුන්න හතරෙන් තුනකට උත්තර ලියන්න කියලා ඔයාලට කිව්වා. ඊට අමතරව දැන් අපි ලබන සතිය පුතේ අපි පටන් ගන්නවා. දැන් දෙවෙනි පාඩම ඉවර නෑ හොඳ. දෙවෙනි පාඩම ඉවර වෙන්නේ ඔයාගේ මොකක් ගත්තාමද? රචනාවන් ලියලා රබින්දනාත් ටාගෝර් ගැන කතාව ගත්තාම තමයි ඔයාගේ පාඩම අවසන් වෙන්නේ. එතකන් ඉවර වෙන්නේ නෑ. පළවෙනි පාඩමත් මම කොටසක් තියාගෙන ඉන්නේ. මේ වාරයේ අවසානයේ කතා කරන්න. ඒක නැවත පාඩම මතක් වෙනවා. එහෙම අපි වැටික් කරන් යන්නේ. ඒ වගේම පුතේ අපි ලබන සතිය පටන් ගන්නවා සූදානම් කරලා තියාගන්න ප්‍රායෝගික ලේඛනත් රචනා විමසුමත් කියන කොටස් දෙක. හරිද? ඒ ටික මතක තියාගන්න. ඒ වගේම පුතේ මම කැමති අවසාන වශයෙන් දැනගන්න කො බලන්න මේ දවස්වල පොතක් කිහිම කියවන අය. අත්උසල කියන්න පොත් කියවන අය. මේ දවස්වල අමතර පොතක් කරෙම කියවන අය. ඔ කියෙවි මුරුද්දක් කරගෙන පොත් කියවන අය. හරි. ලස්සිනි මොකද්ද කියවන පොත පුතා මේ දවස්වල? ඉංග්‍රීසි පොතක් කියවනවා. හරි හරි. ශෙෂාන් මොකද්ද මේ දවස්වල කියවන පොත? බොද වෙලා පේන්නේ මට පුතා. මොකද්ද පොත කියවන්නේ? It's not clear. එබදේ පරිවර්තන පොතස්. පරිවර්තන ග්‍රන්ථයක් කියනවා. නියමයි ශාන් දිගටම අරගෙන යන්න. සිතාර මොකද්ද කියවන පොත? බංගලාවේ අභිරහස්. බංගලාවේ අභිරහස්. දැන් මේ අවුරුද්දේ පොත් කීයක් විතර කියවුවද සිතාරා? තාම එකයිද? දෙකයි, තුනයිද, හතරයිද? මේ අවුරුද්දේ ජනවාරිවල තුනක් විතර කියනවා. ඇති. නියමයි, නියමයි, නියමයි. ලිස්ට් එකක් ගේම් පවත්වාගෙන යනවා. එදිනේද මම කලින් අවුරුද්දේ කියලා තියෙනවා. හොඳයි. හරි. ඒක තමයි ඉතා හොඳ වැඩි. හොඳයි. නිම්ෂි මොකද්ද කියවන පොත මේ දවස්වල? මේ අවුරුද්ද දැන් පොත් කීයක් විතර කියවල තියෙනවද දාල වශයෙන්? දැන් කියවන්න 6 වෙනි පොත. නියමයි, නියමයි. දිනුගිත් කියවනවද මේ දවස්වල පුතා? ඔව් සර්. මොකද්ද පුතා කියවන පොත? දියමන්ති අටුවෙනි. පොත් කීයක් විතර මේ අවුරුද්ද දැන් කියවල තියෙනවද? මේ මාස දෙක තුනට දෙකට දෙකක් ඉවරයි. තුන්වෙනි කියන්නේ පහකට වඩා කියවලා තියෙනවා. ලිස්ට් එකක් තියෙනවද පොත් කියවපු? තියෙනවා. නියමයි. ඒක තමයි වටින්නේ මේක. හරිද? ඊට අමතරව වෝෂදීහ පොත් කියවන්නේ නැද්ද? කියවනවා සර්. මේ දවස්වල කියව පොත නැද්ද එහෙම? මුද්දර විනාදේ. පොත් ලිස්ට් එකක් තියෙනවද පුතා ගාව? කියවන පොත් ලිස්ට් එකක්? නැහැ සර්. ඒකත් පටන් ගන්න ඕන. ඒක හොඳ වැඩක්. ඉඳුර පොත් කියවනවද? මේ දවස්වල කියවන්නේ නැහැ. දැන් කියව පොත් ලිස්ට් එකක් එහෙම තියෙනවද? ඔව් සර්. හොඳයි. පොතක් කියව පටන් ගන්න කියවන්න. සමිදි මොකද්ද කියවන පොත පුතා මේ දවස්වල? සිංහල කියවීම් පොත කියවන්න. සිංහල කියවීම් පොත නෙමෙයි මං අහන්නේ. කතා පොතක් වෙන මොකක් හරි පරිවර්තන පොතක් ගැන කියවීම් පුරුද්දක් කරගෙන කියවන පොතක් එහෙම තියෙනවද? තාම පටන් ගත්තේ නැහැ සර්. වහාම පටන් ගන්න ඕනේ. දැන් පටන් ගන්න කාලේ හරි. දැන් සාමාන්‍යයෙන් අපි පොත් කියවන පටන් ගන්න ඕනේ පුතා ඉස්කෝලේ අපි 3 වසරෙන් 4 වසරෙන් ඉදර වගේ පුංචි පුංචි පොත් වලින් පටන් ගන්නවා. 3 වසරෙන් 4 වසරෙන් කියවන පටන් ගන්න පුළුවන් දවස් ඉඳලා පටන් ගන්නවා. හරිද? ඒක සාමාන්‍යයෙන් කිවි විතර හොඳයි. අනිත් අය හරි. අනිත් මම ඇහුවා නේද? සෙසඳ එහෙම කියවන්නේ නැද? මහිම මොකද්ද කියවන පොත මේ දවස් වල පුතා? සුන්දරා. පොත් කීයක් ඉදර කියවද මේ අවුරුද්දට දැන්ට? හතක් අටක්. හොඳයි. ලිස්ට් එකක් එහෙම තියෙනවා ඉතින් නේද? ඔසේ ජෙනුලි පොත් කියවනවද ජෙනුලි? ඒ ජෙනුලි ඔව් සර්. පොත් ලිස්ට් එකක් එහෙම පවත්වාගෙන නැති නේද? නෑ සර්. දැන් කියවනවා. දැන් මොකද්ද කියන්නේ මේ දවස්වල මොකද්ද කියන පොත? අපේ ඉස්කෝලේ ගිම්හන කාලේ. හරි හරි. දැන් මෙහෙමයි පොත පොත් ඔය අනිත් මම ඔක්කොම අහන්න යන්නේ නැහැ. මේ වෙලාවේ මේ අයිසන් කරපගේ මහාන විශේෂයෙන්ම පුතා පොත් කියවන වගේම කියවන පොතේ නමයි කතුවරයයි කියවල ඉවර කර දවසයි අවම වශයෙන් සටහන් කරගෙන යන්න. හරිද? ඒක ඉතාලි වැටිනවා. මම මේක ආයෙත් ඊළඟට නැවතත් අහනවා මේ සම්බන්ධයෙන්. ඒසාව ඔයගොල්ලෝ පොත් දිගට කියවගෙන යන්න
ඔයි කොච්චර ඔයා විභාග ලිව්වත් විභාග කොච්චර ලිව්වත් ඔයා කොච්චර විෂය නිර්දේශ ආවරණය කරගා දවසක ඔයාට මතක තියාගන්න ඉතුරු වෙන්නේ ඔයාගේ ජීවිතේ වර්ධනය වෙන්නේ හැදෙන්නේ ඔයා ඉගෙන ගත්තන ඉගෙන ගත්ත වෙන්නේ ඔන්න ඔයි කියවීම නිසා සම්පූර්ණ කරයි කියන දේ විතරයි විෂය නිර්දේශය විභාග ලිව්ව එතනින් ඉවරයි ඔයාට ඉතුරු නොත් ඉතුරු ඉන්නේ ඔයා කියවල ඔයාගේ මනස තැම්පත් කරගෙන මනස දියුණු කරගෙන මනසට භාවනාවක් කියවීම නේද මං හැමදාම කියලා තියෙනවා නේද එසා ඒක හොඳට හොඳට මතක තියාගෙන මේ කියවන කවුරු හරි මේ පන්තියේ ඉන්න පොත් කියවන ද කෙනෙක් වහම පටන් ගන්න පොත් කියවන ඔයාගේ ජීවිතේ කවද හරි මහා සරුසාර ජීවිතයක් බවට පත් වෙයි අත්දැකීම් බහුල ජීවිතයක් බවට පත් වෙයි කියවීම ඒකත් හොඳට මතක තියාගන්න හරිද එහෙනම් තුන්වෙනි පාඩමේ දුන්න ප්‍රශ්න හතරෙන් තුනකට උත්තර ලියාගෙන නිබන්ධන වෙලක් ටිකක් තියෙන ඒවත් පොඩ්ඩක් කරගෙන ඒව අනිවාර්ය නැහැ කරගෙන ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙන්න ලබන සතියේ මම කෝකට අපි වැඩියෙන් කතා කරන්නේ රචනාවත් රචනා පටන් ගන්න එකත් ප්‍රායෝගික ලේඛන පටන් ගන්න එකත් එහෙනම් අද දවසේ පන්තිය ඇති හතා මාට පටන් අවසන් කරන එකට ඉවර කර ගන්න බැරි වුණා කොහොම නමුත් කමන්නේ එහෙනම් සුබ රාත්‍රියක් ඔය හැමෝටම අයිබෝවන් අයිබෝවන් සර් අයිබෝවන් සර් අයිබෝවන් සර්